අයිබෝන් සුබ හැන්දෑවක් ප්‍රිය රසික රසිකාවේනේ ප්‍රිය සහෘදයේනේ ප්‍රිය හිතවතුනේ. ලංකාවේ සංගීතයට ගීතයට අසමාන මෙහෙවරක් කළ ජාතික ගුවන්විදුලිය, එසේ නැත්නම් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව අවුරුදු 99ක් පුරා සංගීතයේ ගීතයේ මිහිරි ස්වර ඔබට ලං කළ ගුවන්විදුලියත්, ජාතික රූපවාහිනිය රූපමාධ්‍ය ඔස්සේ ලංකාවේ කලාවෙහි ප්‍රගමණය උදෙසා ගීතයේ සංගීතයේ සහ අනේකවිධ කලා මාධ්‍යයන් ජනගත කළ ජාතික රූපවාහිනිය එක්කෝ ඔබට තිළන කරන රැව් දුන් ගී වැඩසටහනේ තවත් මිහිරැති දෙහොරාවකට අපි ආරාධනා කරනවා මෙතක් පටන්. කලාව කලාලෝකයේ අපි හඳුන්වනවා හරියට අහසක් වගේ කියලා. මේ අහසේ තරු දිලිනවා. සමහර තරු සදාකාලික වගේ දිලිනවා. සමහර තරු එනවා යනවා වගේ, පිපෙනව පරවෙනවා වගේ, දිලෙනවා නිවි යනවා වගේ. හැබැයි ලංකාවේ සංගීතයට දශක ගණනාවක් අපි දකින තරුවක් තිබෙනවා. අපේ හදවත සනසන හැඟීමක් නිතර ගෙනෙන තරුවක් ඉන්නවා. 60 දශකයේ අගමහගේ බිහිව 70 80 90 2000 මේ දශක තමන් සන්තකයට ගත් අපේ හදවත් වසඟයට පත් කළ ප්‍රේමනීයම ගී හඬක්. ඔහු පිළිබඳවයි අද අපි රැව් දුන් ගී වැඩසටහනෙන් කතා කරන්නේ. ඔහු කියවන්නේ ඔහුගේ ගී ගයන්නේ. ඔහු අද රාත්‍රියේදී ඔබ ඉදිරියේදී මෙලෙස මැවෙන්නේ ඔහුගේ මතක ස්මරණය කරන්නට. මේ මතකය අපි මෙහෙම පටන් ගමු. දිදුලන බබලන රාත්‍රියක් අද රැට, අද රැට, අද රැට දිලෙනවා. ඔබ දන්නවා අද රැට දිලෙන්නේ කවුද කියලා. අපේ සිත් සැනසූ, අපේ සිත් හැඬ වූ, නැල වූ, අපේ හදවත හූරපු කටහඬක් තියෙන, හූරපු කටහඬක් තියෙන ගායකයෙක් ප්‍රියා සූර්යසේන. ආදරණීය ප්‍රියාදර ප්‍රියා පිළිබඳවයි මේ රාත්‍රියේදී අපි කතා කරන්නේ, ගයන්නේ, වයන්නේ. එසේනම් අද බොහෝ පිරිසක් වාසිකාගාරයේ පිරී තිබෙනවා රසවතුන්ගෙන්. ඒ රසවතුන්ව පිළිගන්නා ගමන් මම කැමති අදත් ඔබ පිළිගන්න ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සංගීත අධ්‍යාපන ප්‍රවීණ සංගීතවේදී සුදත් සමරසිංහ මහත්මයා, අයිබෝන් සුබ හැන්දෑව. අයිබෝන්. ඒ වගේම අපි ආරාධනා කර අද ප්‍රියා සූර්යසේන මහතා නොපැමිණියත් ඒ මතකය රැගෙන කැඳාගෙන දෙවෙනි පරම්පරාව අපිත් එක්ක එකතු වෙනවා. ඔහුගේ ආදරණීය දියණිය හිරෝෂි සහ පුතණුවන් ලක්ෂිත ඔබ දෙදෙනාම බොහොම ආදරයෙන් පිළිගන්නවා සුබ හැන්දෑවක් රැව් දුන් ගී වැඩසටහනට. සුබ සන්ධ්‍යාවක් ප්‍රිය සූර්යසේන. මතකයේ අපිට ඔබ දෙනා දැක්කම සිහිපත් වෙනවා. මෑනියන් ඇවිල්ලා ඉන්නවා. අපි අයවත් ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. සුබ හැන්දෑවක් අයිබෝන්. ප්‍රිය රසික රසිකාවනේ, ගුවන්විදුලියෙන් තමයි ඔහුගේ සංගීත දිවිය ආරම්භ වන්නේ. 70 දශකයේ මුල් අවදියේදී ලංකාවේ සංගීතයේ ගීතයේ ස්වර්ණම යුගයක් සංවිධානය වන 70 දශකෙන් ආරම්භ වන ඒ ගමන් මග අද වෙනතෙක් අපිට මේ ප්‍රියා පිළිබඳව කතා කරන්න තිබෙන බොහොම මිහිරි මතකයක්. ඇත්තටම මේ ඔහුගේ වයස ඉලක්කම් වලින් පැත්තකට කරොත් එහම ඔහු පිළිබඳව තිබෙන තාමත් තරුණ මතකයක්. තරුණ කාලේ ඉක්මවෙන්න යන අපේත්, ඒ වගේම තරුණ මීට දශක කිහිපයකට කලින් තරුණ වන ඔබගේත්, ඒ වගේම මේ පරම්පරාවේ උනත් ඔහුගේ මතකය හරිම මිහිරති මතකයක්. ඒ නිසා ඒ මතකය ස්මරණය කරමින්ම මා කැමති අද වැඩසටහන ආරම්භ කරන්න. අපි ගීතමය ආරම්භයක් ලබා ගනිමු මිහිරැතිම ගීතයකින් ප්‍රියා සූර්යසේන මතකය ආවර්ජනය කරන්නට. ගුවන්විදුලි වාදක මණ්ඩලය සමග රැව් දුන් ගී වැඩසටහන ආරම්භ කරන්නට අපි ආරාධනා කරනවා ඔබට. Thank you.
බොහොම ස්තුතියි මිහිරැති ආරම්භයක් ලබා දුන්නට. ඉරෝෂි, ඔබගේ ගී ගැයීම සම්බන්ධයෙන් අපි සතුටුයි. දිගටම ගී ගන්න පුළුවන් නම් හොඳයි. නමුත් ඉතින් බැංකු රාජකාරීත් එක්ක අර පරණ පියානෝවයි නේ ගිටාර එකයි අතට අරන් තාත්තගේ ගමන යන එක හොඳයි. මට ලක්ෂිත ඔබ මුණ ගැහුණු අවුරුදු 6කට විතර කලින් ගුවන්විදුලට ඔබ වැඩසටහනකට ආවා. එතකොට ඔබ ඇමරිකාවට යන සූදානම් වෙලා ඉද්දි දැන් ආචාර්ය උපාධියක් සම්පූර්ණ කරලා ඇවිල්ලා නැනෝ තාක්ෂණය පිළිබඳව විද්‍යාඥයෙක් තමයි. ඉතින් වටින සම්පතක්. බොහොම ස්තුතියි ඒ දැනුම එකතු කරගන්නට. හරි, අපි ඒව පසුට කතා කරමු. සුදත් මහත්මයා, ප්‍රියාදර ප්‍රියා පිළිබඳව මතක් වෙන ඔබ මකමැති ස්මරණය කරන් අපි පටන් ගනිමු ඔහු පිළිබඳව. හිමා, දැන් මේ වැඩසටහන, මේ රැවුදුන්ගේ වැඩසටහනේ සමාජයට එළියට බැස්සාම ලොකු ජනප්‍රියතාවයක් තියෙනවා. මගෙන් අහනවා මේ කවුද මේ සැරේ ඉන්නේ කියලා. ඉතින් මම කිව්වා මේ ප්‍රියා සූර්යසේන කියලා. ආ, ප්‍රියාය එනව නේද කියලා කිව්වා. මං කිව්වා සමහර විට එයා එන්නේ නැත්තම් වැඩක් නැහැ. සමහර අය එහෙම කිව්වේ. හරි, නමුත් ඒ අය දැන් බලාගෙන අද ඉන්නව ඇති, එන්නේ නැති අය කියලා. සමහර අය ඉන්නවනේ තරහ වෙලා ඉන්නේ නැති අය. ඒත් අපේ ආදරණීය හදදිනු ගායකයාණන් අද දවසේ අප ඉදිරියේ නැත්තේ. එතුමා ටිකක් සෑහෙන අසනීප තත්ත්වයක සිටින බව මේ රටේම අය දන්නවා. අන්තර්ජාලයේ එතුමාට සුබ ප්‍රාර්ථනා කරන අවස්ථාව අපි හරියට දැක්කා. දෙවියන්ගෙන් ඉල්ලා හිටිනවා ඔහුව අපිට තව කාලයක් මේ ගී අහන්න සලසා දෙන්න කියලා. ඉතින් ඒ නිසා ඉස්සෙල්ලම කරන්න ඕන දෙයක් තියෙනවා හිමා අපි. ඒ තමයි ආදරණීය ප්‍රියා සූර්යසේන ගායන ශිල්පියාණන්ට නිදුක් නිරෝගී භාවය, සුව සම්පත, සහනය, සැලසේවා කියලා කියන එක තමයි පළවෙනිම දේ. ආයෙත් නැගිටලා ඇවිල්ලා සින්දු කිව්වොත් මම හිතන්නේ ඊට වඩා සතුටක් ඔබට ආදරණීය බිරිඳ තමරා සූර්යසේන මැතිණියට, දරුවන්ට, මං හිතන්නේ කාටත් හිතා ගන්න බැරි සතුටක් දැනේවි. ඒක අපි මුලින්ම කියලා ඊළඟට මේ මම කල්පනා කරා මේ දැන් මේ දෙවනි පරපුරනේ. දෙවනි පරපුර කිව්වහම ප්‍රියාජියත් ඔය විවිධ වැඩසටහන් වලදී කියනවා මට ඉන්නවා දරුවෝ 4 දෙනෙක් කියලා. එතකොට රසිකව බලනවා දෙන්නෙක් සින්දු කියනවා කොහොම අනිත් දෙන්න කියලා. ඒක නිසා අපි ඒගොල්ලොත් මතක් කරන්න ඕනේ අනිවාර්යෙන්. ලක්ෂිත සූර්යසේන ආදරණීය පුතණුවන්නේ මේ ඉන්නේ. ඉරෝෂි සූර්යසේන දුවණියනේ අර ඉන්නේ. තව ඉන්නවා දෙන්නෙක්, මිනෝෂි. මිනෝෂි වෛද්‍යවරියක් කියලා තමයි ප්‍රියායියා නිතරම ආදරෙන් සිහිපත් කරන්නේ. ගයේෂි, චූටි දුව. එයාද අර ඉන්නේ? ගයාෂි. අන්නේ 4 දෙනාම තමයි දෙවනි පරපුර කියලා කියන්නේ. නමුත් ඒ දෙවනි පරපුරේ මේ දෙපළ තමයි වැඩිපුර ගී ගායනයට යොමු වෙලා තියෙන්නේ. අනික ඇත යොමු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ ප්‍රියායියා ගැන කියනකොට මම ඔබෙන් අහන ඔබ ගුවන්විදුලියේ හිටියේ නේ? ගුවන්විදුලිය අහලා තිනා සරච්චන්ද්‍ර ප්‍රියදර්ශී කියලා ගායකයෙක් හිටියා. හොයාගෙන යද්දි ගියොත් නම් හම්බ වෙන්න පුළුවන්. හැබැයි එහෙම ගායකෙක් එකපාරට එන්නේ නැහැ නේද? එන්නේ නැහැ. එහෙම නමක් තියෙන කෙනෙක් හිටියේ නැහැ. හැබැයි මම කිව්වොත් ඔබට සරච්චන්ද්‍ර ප්‍රියදර්ශී සූර්යසේන කිව්වොත් ඔබට මතක් වෙයි ප්‍රියා සූර්යසේන කියලා කෙනෙක් හිටියා කියලා. ඉන්නවා කියලා. තාමත් ඉන්නවා. ප්‍රියදර්ශී ප්‍රියා සූර්යසේන උනේ කොහොමද කියලා මේ ටිකක් හොයා කියාගෙන යනකොට මට හම්බ වෙනවා. ලංකාවේ ඉස්සර ඉඳලා තියෙනවා මෝටකාර් ලෙජන්ඩ් කෙනෙක්. මෝටකාර් රේස් ලෙජන්ඩ් කෙනෙක්. ඔහුගේ නම ප්‍රියා මුණසිංහ. දැනුත් ප්‍රියා රණසිංහ කියලා මේ නිලියකුත් ඉන්නවා අපිට නේ හොඳ. ඉතින් මේ ප්‍රියා මුණසිංහ කියන නම උගක් ජනප්‍රිය වෙද්දී අර ප්‍රියදර්ශී කියන එකපාරටම කෙටි කරන්න කොහෙන් හෝ මොකක් හෝ අදහසක් ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා ප්‍රියා සූර්යසේන වෙනවා. ප්‍රියා සූර්යසේන වුණාට පස්සේ අර ප්‍රියා මුණසිංහගේ රේස් කාර් දුවන වේගෙන් වගේ තමයි ගීත ජනප්‍රියතාවයට ගියේ. ඉස්සෙල්ලම ගැහුවේ ගීත 4යි. 4ම තේරෙන භාෂාවෙන් කියනවා 4ම වැඩ කළා. එහෙම මේ පළවෙනි ගීයේම ජනප්‍රිය වෙච්ච ගායකයෝ බොහොම ටිකයි ඉන්නේ. උදාහරණයක් කියනවනම් මේ ඉදිරියේ ඉන්න මල්කාන්ති නන්දසිරි මැදිනියගේ ස්වාමී මහාචාර්ය සනත් නන්දසිරි ඇවිලුණු ගිනිදැල් කිව්ව ගාම ඇවිලිලා ගියා. ඒ වාගේ අඳුර අඳුර මගේ කිව්ව විතරයි අඳුර ධූරී භූත වෙලා මහා දැවැන්ත ආලෝකයක් පවුලටත් ජනතාවටත් හැම කෙනාටම ලැබුණා. ඒත් එක සින්දු 4ක් කිව්වා.
අඳුර අඳුර මගේ තමයි පළවෙනි සින්දුව. අනිත් සින්දුව මොකද්ද? ගීත හතරක් ඇත්තරම අපච්චි ගායනා කරා. අඳුර අඳුර මගේ, හෙට දවසේ, සරතසනිතවා, කිරිසයුරේ රැල්. ඒ ගීත හතර මට වාසන. පළවෙනි හතරේ මට වාසන. එහෙමනේ. මට වාසනා ඔබ මට වාසනා උපනූපන්නම ආත්මයේ මට ඔබ ඔබ මට වාසනා මට ඔබ ඔබ මට වාසනා අන්නේ සින්දු හතරම එක විදිහටම ගුවන් විදුලියේ ජනප්‍රිය වෙනවා. මම හිතන්නේ ඒක මහ පුදුම වාසනාවක්. ඉතින් අන්නේ වාසනාව ලැබපු ගායන ශිල්පියා දිගින් දිගටම ගිය ගමන් මග නැවත අරගෙන යෑමේ මහරු වගකීම තමයි දැන් දෙවනි පරපුරahara අපි ඉදිරියට ගෙනියන්න යන්නේ. එහෙනම් ලක්ෂිත අපි පටන් ගමු. ලක්ෂිතගේ වැඩේ අද විශේෂයෙන්ම මේ මොකද ගොඩක් දෙනෙක් බලන්නේ දැන් තාත්තාගේ එක පැත්තකින් බල අපි දැන් තරුණ කාලේ කොහොමද අපිට මතකයක් නැහැ. තාත්තගේ ෆොටෝ කෝපි එකක්ද කියලා අපිට මතකයක් නැහැ. හැබැයි මල්කාන්ත නන්දසිරි මහත්මයාත් මේ එහෙම දන්නවා ඇති ඒ කාලේනේ. මුලින් මුල්ම කාලේ රට සවාරි හිම ගියාන කණ්ඩායම කොම එකතු වෙලා සනත් නන්දසිරි මහත්තයත් එක්කම අපි මේ ගීතෙම ආරම්භ කරමු. ලක්ෂිත රවුදුන්ගේ ඔබේ ඔබේ ගී ආරම්භම මව මව සරතස නිවා නිකතේ ඔබ හමු සඳවත ඉතින් පල නැහැ ප්‍රියේ ඔබේ වත ළඟින් මගේ වත තියේ හෙටයයි තවත් දිනක් මට ඇත ඔබ නිසා සරතස නිවා මව මව සරතස නිවා ලක්ෂිත අපේ ආදරය බොහොම සුදුසුයි. මම මේ ඔබ පටන් ගන්නකොට මම බැලුවේ මුලින් මට මේ කෙලින්ම ඉන්නේ අනුරාධා. අනුරාධා ඔළුව අත ගහගත්තා කියන්නේ ඒක මේ ඒ තරම් රස විඳින්න පටන් ගත්තා. මේ එක පාට අපිට ඔබේ පියා මෙතන ජනිත වුණා වගේ නිකන් ආකාශමික කොහෙන් හරි පහළ වුණා වගේ දැනෙන්න ගත්තා. බොහොම සුදුසුයි. එහෙම ලේසින් කටහඬක් පිහිටන්නේ නැහැ. පීඨන අවස්ථාව තිබ්බත් එහෙම පිහිටන්නේ නැහැ. කලාතුරකින් ඒ කලාතුරකින් ඒ හඬ හම්බ වෙලා තිබෙනවා. මම කැමතියි මට මොහොතක් දෙන්න ඉරෝෂි ඔබත් ලක්ෂිත ඔබත් ඔබ දැනත් එක වචනක් මට කතා කරන්න අවශ්‍යයි. දැන් තාත්තා සංගීත දිව්‍ය පටන් ගත්ත තැන තමයි ඔබ ඉන්නේ මේ ගුවන්විදුලියේ මේ වේදිකාවෙත් කියලා තියෙනවා. මෙතන එහාට ගුවන්විදුලිය 10 5 6 ওই මැදිරිවල ගීත පටිගත කරලා තියෙනවා බොහෝ ප්‍රමාණයක්. ඒ කාලේ වුණා ඉසුරු කරපු ඒ මිත්‍ර සමාජයේ ප්‍රේමිකේ දල්විස් කේඩිකේ ධර්මවර්ධන ස්ටැන්ලි පීරිස් සරත් දසනායක වැනි
මිනිසුන් එක්ක වැඩ කරපු තැනක්. මොකද හිතෙන්නේ අද මේ වැඩසටහනට ආව වෙලාවේ තාත්තගේ මතකයත් එක්ක අරගෙන ආව වෙලාවේ? මෙතෙන්ට ඇත්තටම එන්න ලැබීම ගොඩක් ලොකු භාග්‍යයක්. මොකද අප්පච්චි සංගීත ජීවිතේ පටන් ගත්තේ මෙතනින්. ඉතින් අප්පච්චි ගොඩක් කටුක ජීවිතයක් ගත කරපු කෙනෙක්. සංගීතයට එන්න ගොඩක් මහන්සි වෙලා ගොඩක් දුර බැහැර ඉඳලා නාත්තණ්ඩි ප්‍රදේශයේ අප්පච්චි උපත ලැබුවේ. ඉතින් එහි ඉඳලා මෙහාට මහා රැය තිස්සේ බස් වලින් ඇවිල්ලා කිසිම කෙනෙක් අඳුරන්නේ නැතුව තනියම ගීත නිර්මාණය කරලා ඊට පස්සේ ප්‍රේම්කේතු දල්විස් ෂූරින් හමු වෙලා අඳුරගෙන ඒ ඇසුරින් අලුතින් ආයේ ගීත නිර්මාණය කරලා බොහොම අමාරුවෙන් ආව ගමනක්. ඉතින් ඒ ගීත ඇත්තටම අපිට ලැබුණ ලොකු භාගයක් මුළු ශ්‍රී ලංකා දූපතේම මම හිතන්නේ. මේ අපිට හැකි ආකාරයකට ඒවා ආරක්ෂා කරගෙන ඉස්සරහට යනවා. ඇත්තටම ඒක මතක් වෙනකොට මම හිතන්නේ මගේ සොහිරත් මේ අක්කත් ඇත්තටම ටිකක් සංවේදී වුණා ඉස්සෙල්ලා මෙතෙන්ට එනකොටම. මේ අසනීප වෙන්න කලිනුත් ඇත්තටම අක්කා අප්පච්චිකාව මතක් කරන්න ඕන. අප්පච්චි අපිට කියලා තියෙන දෙයක් ගුවන් විදුලි සංස්ථාව ඉස්සරහා දවසම ඉඳලා يعني අවස්ථාවක් ලබා නොගෙන ගිය අවස්ථා බොහොමයි කියලා. මොකද ඒ කාලේ ඇත්තටම ගායකයෙක්ට එන්න තිබ්බ එකම අවස්ථාව ගුවන් විදුලි සංස්ථාව. ඉතින් එහෙම වාර ගණනක් ඉඳලා රස්තියාදු වෙලා තමයි ඔපචුනිටි එකක් ගන්න කියලා අප්පච්චි කියලා තියෙනවා. ඒ වගේ මම අද අපිලා මට මතක් වුණේ 2021 අප්‍රේල් මාසේ වෙන වැඩසටහනකට ආපු වෙලාවේ අප්පච්චි ගුවන් විදුලි සංස්ථාවට යන්න ඕන කියලා මාත් එක මෙතෙන්ට ආවා. ඇවිල්ලා මේ ඡායාරූප බලබල ගියා. හැම එකම බලබල පුතේ මම මෙතෙන්ට ආවා. මෙතන ඉඳගෙන තමයි මෙහෙම හම්බුනේ. ප්‍රේමකීර්ති මහත්මයාව හම්බුනේ මෙතනදී. ගියා අප්පච්චි ඡායාරූප එක එක බලබල මම අප්පච්චි එක ෆොටෝ ගත්තා. මට ආපුවම ඇත්තට මතක්ුනේ ඒක. ප්‍රියා සූරසේන මහත්මයා කියන්නේ මේ ගුවන් විදුලි විතරක් නෙමෙයි අපි රූපවාහිනියෙන් තමයි ඔහු මුලින්ම දකින්නේ. අර ඔහුටම ආවේනික වූ අවුල් වූ හිස කෙස නේ. ඒකම ලංකාවේ තරුණයන්ගේ මේ නිකන් ඒක තරුණයන් වශයෙන් හදගත්තු එකක්. මේ ඔහුව දැක්කම ඔහුගේ රූපේ හැමතිස්සම අපිට මතකයි. ඒ රූපේ වයසටගේ රූපයක් නෙමෙයි. ප්‍රියා සූරසේන කියන හරිම තරුණ රූපයක් තමයි අපේ හදවත් ඇතුලේ තියෙන්නේ. අපි බොහෝ කතා කරා මේ සුවත් මහත්මයා. ඔව් දැන් ප්‍රියා සූරසේන කියන මේ මහා අපේ අද අපි කතා කරන ගායකයා නම් ඔබේ අප්පච්චි දවස් ගානක් ගුවන් විදුලි ඉස්සරහා එහෙම ඉඳලා හරි වැඩේ හරි ගියානේ. අපි එහෙම ඉඳලත් අපිට හරි ගියේ නැහැ. ඒකයි කියන්නේ. දැන් ඔබ දිගටම ඔක් කියනවනේ. දැන් අවස්ථා කීපයකදී ඔබ කිව්වා ඔය. එතකොට නමුත් මේ ප්‍රියා අයියා සහ මා පිළිබඳ තියෙන යම් සම්බන්ධයක් මුල්වරට මම මේ මාධ්‍යයක් තුල කියන්නේ. ප්‍රියා අයියායි මායි එක සංගීත ගුරුවරයෙක්ගේ ගෝලියෝ. ඒ කියන්නේ ප්‍රියා අයියා දැන් මුලින්ම ගියේ නාත්තණ්ඩියේ මිශ්‍ර සිංහල පාසලටනේ. ඊට පස්සේ මාදම්පේ මධ්‍යම විද්‍යාලයට යනවනේ. මාදම්පේ මධ්‍යම විද්‍යාලයේ තමයි මම දෙවෙනියට සංගීතය ඉගෙන ගත්ත සංගීතාචාර්ය ඩී.බී. වීදාගම ගුරුතුමාණන් උගන්ලා තියෙන්නේ. මට උසස් පෙළ පන්තියේ ඉන්න කාලේ මාත් ටිකක් සින්දු කියන්න එහෙම මෙන් දඟලන නිසා මට කියනවා මේ ඔය ප්‍රියා සූර්යසේන ඉන්නේ ඔය සින්දු කියන්නේ එයා මාදම්පේ ඉස්කෝලේ මගේ ගෝලෙක් කියලා. ඉතින් මම ඕක හොඳට සිහිය තියාගෙන හිටියේ. මම ප්‍රියාය හම්බෙච්ච වෙලාවල අපි ඒව ගැන කතා කළා. කිව්වා ප්‍රියාය මෙහෙමයි නේද කියලා. ඉතින් මේක මම පළවෙනි වතාවට මේ කියන්නේ. ඉතින් කොහොම වුණත් 68 71 කාලය තුල ප්‍රියා සූර්යසේනින් රජයේ සංගීත විද්‍යාලයට ගිහිල්ලා සංගීත ඩිප්ලෝමාව දක්වා අධ්‍යාපනය කරගෙන යනවා. ඒත් එක්කම වැදගත්ම කාරණාවක් තිබෙනවා. ඔහු සංගීත ගුරුවරයෙක් විදිහට ගුරුපත් වීමක් අටුනේරියට ලබාගෙන එතනින් ගැලණිය ගුරුකුල විද්‍යාලයට ඇවිල්ලා එතනින් කළුබෝවිල දෙහිවල විද්‍යාලයට ඇවිල්ලා වසර 10ක් තුල ඔහු තීරණයක් ගන්නවා මට බෑ මේ ගුරු වෘත්තියේ දිගටම ඉන්න කියලා. ඔහු ඒකට හේතුව විදිහට කියන්නේ දිගින් දිගටම එලිමාන් සම්දර්ශනවලට සහභාගී වීම නිසා තියෙන අවිවේකයත් එක්ක මට දරුවන්ට අසාධාරණයක් කරන්න බෑ. ඒක නිසා මම මේක අත්හරිනවා කියලා. නමුත් අපි දන්නවා සමහර ලාවට එහෙම අත්හරින්නේ නැතුව කොහොම හරි ඉල්ලලා හිටපහත් ඕන තරම් අපි දන්නවා. නමුත් ප්‍රියා අයියා ගැන මම ඒක නිසා මම සතුටු වෙනවා. තමන්ගේ රැකියාව සහ ජාතික යුතුකම පිළිබඳ හරියට කිරලා මැනලා බලන්න පුළුවන් වෙච්ච කෙනෙක් විදිහට. ඉතින් ඒ නිසා මම හිතනවා කිසියම් ආකාරයකට ඔහු ගැන නොදන්න
කාරණා කීපයක් අපි මෙතෙන්දී එහෙම කියන අතරතුරේ ප්‍රියායාගේ නිර්මාණ කාර්ය පිළිබඳව මට පොඩි පුංචි දෙයක් කියන්න පුළුවන්. මොකද්ද මේ අපි පාසල් අධ්‍යාපනයේ ප්‍රමුඛ නායකත්වයේ දරන විදිහට මම ප්‍රියායාගේ ගීත මේ විශේෂ නිර්දේශයට ඇතුළත් කරා. ඒ මොකද මේ ළමයින්ට තියෙනවනේ යමන් රාගේ කියන්නේ. ඔය ප්‍රියා සූර්යසේනෙන් තමයි යමන් රාගෙන් වැඩිම තනු හදලා තියෙන්නේ. ඒකත් පළවෙනි වතාවට ඕනේ දැනගන්න. යමන් රාගේ කියලා කියන්නේ මේක. නිරගමබ මදනිසානි පදමපමග මරිගරෙනිද සා. ඔය රාගෙන් තමයි අඳුර අඳුර මගේ සුඳුර සුඳුර මගේ නිනිරෙරෙ කග නිනිනිර ගපාගරස ගගගම පදප ගපගරනි රෙගපගරස. ඔය රාගේ පාදක කරගෙන ඔහු තනු ගණනාවක් හදලා දිනවා. දැන්ම කියන්න ඕනේද පස්සෙ කියන්නද ඉතුරු ටික? තාට ඒක ඉතුරු කරලා තියාගමු නේද? ගොඩක් වෙලක් අපි ඉඳද්ද අපි මීළඟ ගීතයට යමු. මේ කැකුණ කැලේ ගීත අපි රස විඳිමු දැන්. Amin.
අපේන්නේ මම කැමති ප්‍රේක්ෂකාගාරයට මොහොතක් යන්නට. අද ප්‍රේක්ෂකාගාරෙත් අපේ රසවතුන් බොහෝ පිරිසක් ඉන්න හින්දා මා යනවා. පසුගිය සතියේ අපි නමුණ ගැසුණු මේ සතියෙත් ඇවිල්ලා ඉන්න මල්කාන්ත නන්දසිරි මහත්මිය ළඟට අයිබුවන් ඔබව ආදරෙන් පිළිගන්නවා. අයිබුවන් මම අහලා තිනවා කියන මුල්ම කාලෙදිත් ඉන්පසුවත් රට රටවල් වල බොහෝ සංගීත ප්‍රසංග වලට යන්නේ නැති, සවාරි යන්නේ නැති ඒත් එක්කම ප්‍රියා සූරියසේන කියන ගායකයා පිළිබඳව ඔබේ තියෙන මතකය ස්මරණය කරන්න. ඇත්ත වශයෙන්ම මට කියාගන්න බෑ ඒ තරම් ගොඩක් මගේ උළුවේ රැඳිලා තියෙනවා ප්‍රියා ගැන. ප්‍රියාව මගේ ජීවිතයේ මුල්ම වතාවට ඇහුනේ, ඔහුගේ හඬ ඇහුනේ මට අද වගේ මතකයි. මගේ ස්වාමියයි මායි එක්තරා ප්‍රසංගයකට යන්න MS ප්‍රනාන්දු මහත්මයයි ගෙදර ගියා. ඒ වෙලාවේ අපි කායා අපේ වාහනේක යන්න වාහනේ පාක් කරලා මල්ලි ඇතුළට එන්න කියලා අපි දැන් ඉඳගත්තා. ඒ වෙලාවේ ගුවන්විදුලියේ ගීතයක් ගියා. කවුරු හරි අපිට මෙතෙක් නැසුණු කටහඬක් අපේ මහත්තයා හොඳට අවධානය යොමු කරගෙන ඉඳලා ෂා කවුද මේ කොල්ලා කිව්වා. ඊට පස්සේ MS අයියා කිව්වා මල්ලි මේ අලුත් කොල්ලෙක් ප්‍රියා සූරසේන කියලා සරතසන නිවා තමයි ගීතය. අපේ මහත්ය සත්‍ය වශයෙන් මේ කියන්නේ ගෝල බාලයන් දහස් ගන්න බිහි කරපු මිනිසෙක්. මේ ඉන්න සුදත් හන්නිත් ඒ වගේ. මේ මිනිස්යාගේ හඬට ගෑවුමට මට පියවන මාර වෙනසක් ඔහුගේ තිබුණා. මට කතා කරන වෙදීන් තේරුණා ඕක MS අයියා හොඳම හොඳ අනාගතයක් තියෙනකොට. එයා හොඳට ඉගෙනගත්තු කෙනෙක් නේද කියලා එවා. MS එක මලි මං එච්චර දන්නේ නැහැ. මලිට හිතෙනවද එහෙම කෙනෙක් කියලා. එහෙම කෙනෙක් තමයි. ඒක තමයි මුල්ම මං කියන්න ඕනේ මුලින්ම ප්‍රියා කියන පුද්ගලයාව මගේ කනටත් මගේ ස්වාමයා කනටත් ඇහුණු ගීතය. ඉන් පසුව මං හිතන්නේ අපේ ජීවිතේ කලාකරුවන් රසක් ගායක ගායිකාවන් රසක් අපිත් එක්ක සමීපව ඇසුරු කළා. ප්‍රියාගේ බිරිඳ තමරත් අපි පෞලී අය වගේ ඇසුරු කරන්න ලැබුණා. ප්‍රියාගේ තිබුණච්ච හොඳම ගති පැවතුම තමයි දන්න කෙනාට කියන උගතට හරියට සලකන්න දන්න කෙනෙක්. ඒ වගේ මහා නිහතමානිකමක් තිබුණා. ඔහුගේ ඔළුවේ තියෙන ස්වර තාල ඒ පිළිබඳ පොඩ්ඩක්වත් අඩුවක් නැතුව තියෙනවා. ඒ වුණත් එයා ඒක හැලු නොකර ගරු කරන්න ඕන කෙනාට ගරු කරපු කෙනෙක්. අපි ඇසුරු කරද්දී අපේ ඇත්තටම පිටරට සංචාර කීපයක්ම අපිත් එක්කට ගියා. හරිම සුන්දර මිනිහෙක්. ඉන්න තැන පාළු නැහැ. හැම තැනමදීම මට එක මට මමයි මගේ ස්වාමියා එකටනේ යන්නේ. ඒ හැම අවස්ථාවක හොඳ අවස්ථාවකම තමරව මතක් කරනවා. දරුවා මතක් කරනවා. මට ඒක ජීවිතේ කවදාකවත් අමතක වෙන්නේ නැහැ. එයා හැම වෙලෙම මතක් කරනවා. දරුවන්ට පොත්පත් හොයන්නේ අර පොත් සාපෝඩි ගිය හැටි හොයන දරුවන්ට පොත් ඉංග්‍රීසි පොත් මටත් පෙන්නලා අහනවා හුඟක් ඒවා. මගේ පියාත් ඉංග්‍රීසි පොත්පත් කලාවේදියෙක් නිසා ඔහු දන්නවා මටත් යම්කිසි ප්‍රමාණික පිළිබඳ දැනුමක් තියෙනවා කියලා. අක්කේ මේක චුට්ටක් බලන්න මට මේ විදිහක ගෙන යන දරුවන්ට පොත්ම එක අහු කරා. මට ඒක මගේ ජීවිතේ අමතක කරන්න බෑ. ඉතින් එවැනි පියෙක් එවැනි රටක් වටින පුද්ගලයෙක් ඇත්තටම අපේ රටේ ඔහු ගැන අවධානය යොමු කරා මදි කියලා මට හිතෙනවා. මොකද ඔහු උගතෙක්. ඇත්තටම සුදත්ලා දන්නවා ඒ උගත්කමේ ගායන හැකියාවේ ඒ සියලු දේ ගැනම මං හිතන අවධානය යොමු කළ තිනවා රසිකයෝ. හැබැයි
විශේෂ තැන්වලදී ඔහු ඒ තරම් මං හිතන්නේ තැකීමක් කරේ නැහැ. බොහොම මෑතකදී මං දැක්කා එක්තරා සංවිධානයකින් ඔහුට ඉතාමත් හොඳ උපහාරයක් පිළිනමන මට හරි සතුටක් ඇති වුණා. ගොඩාක් දේවල් කියන්න තියෙනවා. නමුත් ගීත අහන්න මම වශී වෙලා ඉන්නේ මේ පුත්‍රරත්නයටයි දීනියටයි. ඇත්තම පුතේ මේ දේ ගෙනියන්න තාත්තා වෙනුවෙන් තාත්තා දාසිනීප තත්ත්වේ හිටියත් පුතාලා ඉන්නවනේ ළඟ. ඔහුට සතුටක් වෙයි. පුතයි දුවයි මේ දේ ගෙනියන්න මට මගේ හදවතින් ලොකුම සතුට මගේ දියණිය. ඒ වගේ මම මගේම දියණියක් පුතුණුවන් වගේ හිතනවා උදෙන්න. විශේෂයෙන් පුතේ මට පුතා ගායනා කරනකොට මට තාත්තව මැවි පෙවුණා. ඔහුගේ මුල් කාලේ මම ඔහුව හොඳට හඳුනාගෙන තියෙනවා. දැන් අලුත් රසිකයෝ ඔහුගේ හඬ ටිකක් අර බර වෙලා වුණාට තරුණ කාලේ ඔබේ හඬම තමයි ඔහුට තිබුණේ. මම කැමති ඔහුගේ හඬ පිළිබඳව පොඩ්ඩක් කතා කරන්න. මොකද මේ ඔහුගේ මුල් කාලේ ගීතවලත් ඉන් පසුවත් ඔහුට තියෙන මේ ගැඹුරු බේස් හඬකුත් නෙමෙයි. නාසික් හඬකුත් නෙමෙයි. හරි මේ නිකන් අමුතු වෙනස් විදිහේ හඬ මේ වර්ණයක් තමයි ඔහුට තිබෙන්නේ. මේ හඬ වර්ණය හඳුනාගෙන මොකද ඔහුව ඇත්තටම මේ අපි හිතන්නේත් ඔහුව හරියාකරව කියෙව්වේ නෑ ලංකාවේ මාධ්‍ය ඇතුලේ හෝ වෙනත් තැන්වල. ඔහු හරියට කියවීමට ලකුණු වුණ සංගීත වේදේ ගායන වේදේක. ඔහුගේ ගායන වේදේ අහඹේ හඬ භාවිතය පිළිබඳව මම කැමති පොඩ්ඩක් කතා කරන්න. ඔව් ඇත්තටම මේ ප්‍රියා සූරේසේන කියන හඬ හරිම සුවිශේෂයි. ඒ කියන්නේ වෙනම අනන්‍යතාවයක්. ඒ අනන්‍යතාවය ගැන අපි කියනකොට ඔහුගේ හඬතලයේ ඉහළයි සාමාන්‍ය ගායකින්ට වඩා. ඒක ඔන්න පළවෙනි ලක්ෂණය. දැන් කෙනෙක් ඔහු ගායනය කරනවා දැක්කහම හිතෙන්නේ නැහැ මෙච්චර ඉහළින් කියන්නේ කියලා බලනකොට තමයි තේරෙන්නේ ඒ ගානට කියන්න බෑ කියලා. මොකද හරිම අනායාසී ගායනා කරනවා. බලාගෙන ඉන්නකොට කාටවත් හිතන්න බෑ එච්චර ඉහළ ස්වර ස්පර්ශ වෙන්නේ කියලා. ඉතින් ඒකට හේතුව ඔහුගේ පිහිටි වොයිස් රේන්ජ් එක. දැන් මේ වොයිස් රේන්ජ් එක පිළිබඳ අපි පෙරදිග සංගීතයේ එච්චර හොයා බලන්නේ නැති වුණාට බටහිර සංගීතයේ තියෙනවා වොයිස් ක්ලැසිෆිකේෂන් කියලා. මේ හඬ වර්ගීකරණය කරනවා. මේ ක්ලැසිෆිකේෂන් එක අනුව සාමාන්‍යයෙන් කටහඬවල වර්ග 6ක් තියෙනවා. බේස්, බැරිටෝන්, ටෙනර්, ඇල්ටෝ, මෙසෝ සොප්‍රානෝ, සොප්‍රානෝ කියලා. මේකෙන් මුල් හඬ තුන තමයි පිරිමි හඬ. ඒ කියන්නේ බේස්, බැරිටෝන්, ටෙනර්. ඒක පිරිමි කටහඬ. ඊළඟට ඇල්ටෝ, මෙසෝ සොප්‍රානෝ, සොප්‍රානෝ කියලා කියන්නේ ගැහණු කටහඬ. දැන් මේකෙන් පිරිමි කටහඬේ බේස්, බැරිටෝන්, ටෙනර් කියන තුනෙන් කොතනද ප්‍රියාජ ඉන්නේ කියලා අපි දැනගත්තට පස්සේ තේරෙනවා මොකද්ද ඔහුගේ තියෙන විශේෂත්වය කියලා. දැන් අපේ රටේ සාමාන්‍යයෙන් මේ ගායකයන්ගේ පිරිමි හඬවල් වර්ගීකරණය බැලුවොතින් අර බේස් කියන පළවෙනි ගොඩේ තමයි ඉන්නේ ආචාර්ය පණ්ඩිත අමරදේවයින්, මහාචාර්ය සනත් නන්දසිරි, ඊළඟට අපි කියමු සුනිල් සාන්ත, ආනන්ද සමරකෝන්, කපුගේ, නාරද දිසාසේකර, අරුන් ලන්ත්‍රා, මේ ඔක්කොම ඉන්නේ බේස් කියන ගොඩේ. ලෝ ඇඩල්ට් මේල් වොයිස් එකේ ඉන්නේ. මේ කතා කරන මාත් එහෙමයි. ඒකයි අපිට ප්‍රියායගේ සින්දු විතර ලේසියෙන් කියන්න අමාරුයි කියලා මම කියන්නේ. එතකොට මේ බේස් වොයිස් රේන්ජ් එකේ ඉන්න අයට ගාවට ඉන්නේ බැරිටෝන්. බැරිටෝන් කියලා කිව්වම හිතා හිතන්නේ අර ටෝන් වෙයිද කියලා. ඒත් මම මේ බැරිටෝන් කියන රේන්ජ් එකේ ඉන්න ගායකයෝ ටික කිව්වහම තීරණය කරයි බැරි නෙමෙයි පුළුවන්කමෙත් ඉහළම තැන ඉන්නේ කියලා. ඔවුන් තමයි වික්ටර් රත්නායක, TM ජයරත්න, මයින් පෙරේරා, ජෝතිපාල, අභිවර්ධන බාලසූරිය, ජයම තවත් ඉන්නවා. සෞදලි ජයම මේ වගේ අය ඉන්නේ ඔය ස්කේලේ බැරි ටෝන් කියන වොයිස් රේන්ජ් එකේ ඉන්නේ. එවනට හොඳම පුළුවන් ටෝන් එකේ තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඊළඟට ප්‍රියාජ ඉන්නේ මේකේ තුන්වෙනි කල්චර් එකේ ටෙනර් කියන එකේ. ටෙනර් කියන්නේ පිරිමි ඉහළ හඬ. හයි ඇඩල්ට් මේල් වොයිස් එකේ ඉන්නේ. මෙන්න මේ රේන්ජ් එකේ ඉන්න අයගේ සාමාන්‍යයෙන් තියෙනවා මේ උච්ච ස්වර ගායනා කර අනායාසීව ගායනා කිරීමේ හැකියාව. ඉතින් සින්දු ඔක්කොම බැලුවොතින් ප්‍රියාජගේ සින්දු ටික ඔක්කොම ඇනලයිස් කරලා බලපුවාම තියෙන්නේ ජී එකෙන් උඩ. ඒ කියන්නේ පංචම ස්වරයෙන් උඩ. පංචම ස්වරය කොමල දාස්වරය. ඒ කියන්නේ ජී ෂාප්, ඊළඟට ඒ, ඊළඟට බී ෆ්ලැට් ඔක්කොම තියෙන්නේ එතන. එතන ඉඳලා තමයි උඩට සින්දු යන්නේ. ඒතකොට ඒක ගායනා කරන්න ලේසි නැහැ. ඉතින් අන්න ඒ නිසා හුඟක් අය මේක දැනගෙන නැහැ. ඒ නිසා දැන් ප්‍රියායාගේ සින්දු වලිනුත් ඔය අලුත් කාණ්ඩේ ගායනය කරන්න තෝරගත්ත සින්දු තියෙනවානේ.
ඒ තොරගෙන තියෙන්නේ ප්‍රියායියාගේ විශේෂම සින්දුවක්. ඒක තියෙන්නේ ඊ මයිනර් එකේ. ස්ටැන්ලි පීරිස් මං හිතන්නේ සංගීතවත් කරපු සින්දුවක්. ඒක පොඩ්ඩක් ශෘතිය පල්ලෙහා තියෙන්නේ. හැබැයි අර තියෙන රේන්ජ් එකේ තියෙන සින්දු කියන්නේ සෑහෙන අමාරුයි. ඊළඟට මේ මම මුල් කාලේ දැක්කා ප්‍රියායියාගේ වොයිස් එකේ මේ අර සනත් සර් කිව්වා වගේ ඔරියන්ටල් ගතියක් තිබුණා මුල් කාලේ. ඒ කියන්නේ දැන් අපි කියමුකෝ මේ මේ සින්දුව එහෙම සඳ තාරකා හඬාවි රළු මීදුමෙල් එහාන් ඔබ හාගේ වූ අතීතේ මතකේලියා තියා. හැබැයි ටිකක් කල් යනකොට මම දන්නේ මොන හේතුවක් නිසාද කියලා පොඩි වෙස්ටර්නයිස් ගතියක් ආවා. එතකොට වොයිස් එකේ විබ්‍රාටෝ එක, ඒ කියන්නේ ට්‍රෙමලෝ එකක් එන්න පටන් ගත්තා. සඳ තාරකා කියලා කියපු ඔරියන්ටල් ගතිය නැතුව ගිහිල්ලා සඳ තාරකා නාවි. එතකොට මේ අලුත් අය වැඩි ඉමිටේට් කරේ මේ දෙවනි කල්චර් එක තමයි. හැබැයි පළවෙනි එකේ තමයි අර සනත් සරුත් දැකලා කියලා තියෙන්නේ හරිම ලස්සන. මේක ලස්සන නැහැ කියලා නෙමෙයි මං කියන්නේ. නමුත් අපි දන්නේම නැතුව ප්‍රියාසූරිය සේනෙන් ට්‍රාන්ස්ෆර් වෙනවා මේ හුවමාරු වෙනවා වෙනත් ගායන කල්චර් එකකට. හැබැයි ඒකත් ඔහුගේ හඬේ හැටියට. මොකද අපි කියන්නේ මේ ටෙනර් වොයිස් එක. දැන් අපි කියමුකෝ මේ අර වාදනය කරන්නේ සැක්සෆෝනේ. සැක්සෆෝනියත් ටෙනර් සැක්සෆෝන් කියලා වෙනම එකක් තියෙනවා. එතකොට ඒක තමයි මේ ඔය විදිහටත් නෙමෙයි නේද ටෙනර් සැක්ස් එක වාදනය කරන්නේ. දික්කතර නේ. ඔය විදිහටම තමයි. එතකොට ටෙනර් සැක්ස්, බේස් සැක්ස්, බැරිටෝ එක 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 විදිහට තියෙනවා. බටහිර වාද්‍ය භාණ්ඩ පවා එහෙම වෙන් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපේ කටහඬ අපි හරියට මේක හොයාගත්තේ නැති නිසා මං හිතන්නේ අර ඔබතුමිය කියපු විදිහට ඔහු පිළිබඳව විශේෂ ඇගයීමක් කරලා ඔහුව හරියට තක්සේරු කරගන්න බැරි වුණා කියලා මං කිව්වොත් කවුරුත් මගෙත් එක තරහ වෙන එකක් නෑ. ඒක මම මේ පිළිබඳ කරපු හොයා බැලීමෙන් කරන සර්ව සාධාරණ ප්‍රකාශයක්. හොඳට එනගාකෙක් තමයි අයිවෝ ඩෙනිසුන් අපේ කේන්දස් මාස්ටර්ගේ ඔපෙරාවල හිටියේ. හැබැයි මේ ටෙන ගායකයෝ එහෙම අහුනේ නැහැ නේ. ඒවට අහුනේ නැහැ. කෙසේ වෙතත් අපි මිලන් ගීතයට යන සුදනමින රවුදුන් ගී වැඩසටහන අපි අලිත් ආරාධනා කරනවා. මේ ගීතයත් ඉතා වැදගත් ගීතයක්. මොකද මුල්ම කාලයේ ගැවිණු ගී අතරින් මුල්ම නිර්මාණය වුණු ගී අතරින් ජනප්‍රියම වුණු ගීතයක් තමයි අපි දැන් මීළඟට ඔබට ගෙනෙන්නේ. වාගෙම හමු විය යුතුය
ස්තුතිය රෝෂි බොහොම මීරට අද ගීත ගානා කරන මේ ගීතයත් ප්‍රේමික දළුස් මහත්මයා රචනා කළ ගීතයක් මුලින්ම ඔහු රචනා කළ ගීතය මේ ගීතය ප්‍රියසුරසින මහත්මයාට මේ ගීතේ වැඩියෙන්ම ඇහෙන්නේ ගුවන්විදුලි වල ගුවන්විදුලි නිවේදක නිවේදිකාවන් එක මේ ගීතයට ලොකු බැඳීමක් තියෙනවා ඒක තද බල බැඳීමක් ඒතුව තමයි ඔය එයා ටයිම් එක කියනෝනේ සාමාන්‍යයෙන් අපි ඉන්න ගුවන් කාලය අවසන් කරන්නේ මේ ගීතය යොදා ගන්නවා විවිධ පණිවිඩ ලබා දීමට හැකි ගීතයක් තමයි මේ ගීතය මමත් ඇතුළුව ඔය ගීතය ගැන මේ යම් වැරදි අර්ථකථනයක් දීලා තියෙනවා නේද අපි ඒකත් පොඩ්ඩක් නිවැරදි කරන්න වටිනවා නේද මම හිතන්නේ අපි වැරදි කතාව නොකිය ඉන්න තරමට හොඳයි නෑ වැරදි කතාව නෙමෙයි හරි කතාව මේ කියන්නේ ඔව් හරි කතාව කියන්න කලින් මට මොහොතක් දෙන්න අපි ප්‍රේක්ෂකාගාරයට මොහොතක් යලි තතාවක් මම යනවා මේ ඒ ගීතම කිව්වොත් ඔබට ඇහිවි තින් ගුවන්විදුලි වල මේ ගුවන්විදුලි අහනවනේ ජාති ගුවන්විදුලි වගේ ඕනතරම් ගුවන්විදුලි මාධ්‍ය තිනවා ඒ ඇහෙන වල මේ ගීතේ නිතර වාදනය වෙන ගීතයක් ඒකත් මතක තියාගෙන අහන්න මම හම්බ වෙනවා සේනක සිනරත් මහත්මයා අයිබන් රි ඇඩ්මිරල් විශ්‍රාමික බොහොම ස්තුතියි ආවට මම කැමති ඔබත් එක්ක වචනක් දෙයක් කතා කරන්න ප්‍රියා සූර්යසේන කියන ගායකයාව ඔබට දැනෙන විදිහ ඇත්තටම මම හිතන්නේ මම දැන් ඉන්නේ මේ වයසේ නෙවෙයි මම ඉස්කෝලේ යන පාසල් යන කාලේ ඒ කාලේ හිටපු යෞවනයන්ගේ ගැටවරයන්ගේ හඬ ඒ මතක ඒ කාටවත් මම හිතන්නේ අමතක කරන්න බෑ හැබැයි අද තමයි මම දැනගත්තේ එතුමා කිව්වා මේක විෂය ධාරාවට ඇතුළත් කරා කියලා මම ඒ කාලේ ඇත්තටම දැනගෙන හිටියේ නෑ නමුත් මාත් දන්නවා විෂය ධාරාවෙන් පිටත බොහෝ පද රචනාවල කොළ කෑලිවල සමරු පොත්වල හැම ගොඩාක් මෙතුමාගේ මේ ගීත ලියවිලා තිබ්බා ලියුම්වල ලියවිලා තිබ්බා කොළ කෑලිවල ඇත්තටම මේක මම කලින් දැනගෙන හිටියා නං මමත් ඔබගේ ආචාර්යගේ ගුරුබවතුන්ට මතක් කරන ඇයි මේවට දඬුවම් කරන්නේ අවවාද දෙන්නේ මේක මේ විෂධාරාවේ තියෙනවනේ කියලා ඇත්තටම මෙතුමා අපිට කවදාවත් අද වෙනකන් අමතක කරන්න බැරි මේ හඬ මේ ඇත්තටම කොච්චර වැඩ තිබිලා මට මීට කලිනුත් මේ අවස්ථා දෙක තුනකම මේ අවාරදානව ලැබුණා මේ පාර එන්නම අවශ්‍යතාවය ආවේ මේ වචන මෙතුමා දෙන පදමාලාවට දෙන ප්‍රාණය ඒවා සැත්තටම අපේ ජීවිතේ සදා අමරණීය හොඳයි බොහොම ස්තුතියි බොහොම ස්තුතියි අපි අර කතාව අහමු දැන් දැන් මෙහෙමයි ඕක ඇත්තටම අර හෙට දවසේ අප දෙදෙනා අද වාගේම හමු විය යුතුයේ කියන ඔය සින්දුව ඇත්තටම ප්‍රියායම වරක කියනවා මේ ප්‍රේමකීර්ති අල්විස් මහත්තයාට සින්දුව ලියලා දෙන්න කියලා ගිහිල්ලා කියනවා කියුවාම කියනවා මට මේ නිවුස් දාදා ගන්න නිවුස් වලට යන්න තියෙනවා මේ දැන් කරන්න වෙලාවක් නැහැ කීකේ ඉඳලා ඔය මුලපේලි දෙක විතරක් ලියලා කොලේ දීලා කියනවලු මේ ඉතුරු ටික හෙට මේ මගේ වැඩක් තියෙනවා කියලා ගියාලු ඉතින් කාගේ හෝ මේකට මං කිව්වේ අර වැරදි අර්ථකථනයක් දීලා කියලා තියෙනවා කියලා කියන්නේ අපි දන්නවා ප්‍රේමකීර්ති අල්විස් මහත්තයා කියලා කිව්වම ඒගොල්ලෝ ගොඩක් වෙලාවට අර එකට එකතු වෙලා මිත්‍ර සංගමයත් එක්ක යම් යම් කාරණා කටයුතු කරන අයනේ ප්‍රියාගියත් ඉතින් එහෙම තමයි. ඉතින් එතකොට යමෙක් කියනවා මේක ඇත්තටම කියන්නේ මේ ඒ කියන ද්‍රව්‍යයත් එක්ක පදනම් කොටගෙන කියලා. ඒක බොරු අර්ථකථනයක් කියලා පැහැදිලිවම කියනවා. මොකද හේතුව වෙලා තියෙන ඇත්තටම දැන් ප්‍රේමකීර්ති දල්විස් මහත්තයා මේක පස්සේ ලියලා දෙන්නම් කියලා තමයි ඉතුරු ටික ඇත්තටම ලියලා දීලා තියෙන්නේ. ඒක තවත් කාරණා මම අමතක වෙන කාලේ එකතු කරන්න ඕනේ දැන් වාගේ නෙමෙයි. දැන් නම් සල්ලි වලට සල්ලි ගාන කියලා සින්දු ලියන්නේ. ඒ කාලේ මුදල් කතා කරලා නෙමෙයි ගීත ලිව්වේ ඇත්තටම. වෙන කිසිදු අල්ලසක් ඕ දෙයක් කතා කරලා නෙමෙයි ගීත ලිව්වේ එකල. මේකල අපි දන්නේ නැහැ. එකල එහෙම තමයි. ඉතින් අන්න ඒ එහෙම ලියපු කාලේ ඔය හෙට දවසේ අප දෙදෙනා කියන ගීය ගැන තායිත් කියන්න තියෙන අර යමන් රාගය ගැන මම කිව්වා නේද? මේකටත් යමන් රාගයෙන් තමයි තනුව දාලා තියෙන්නේ. එතකොට ඒත් එක්කම මට මතක් වෙනවා මේ ප්‍රියා අයියා සාමාන්‍යයෙන් දුර්ලභ ගණේ එක ගීයකට රාගයක් භාවිතා කරලා තියෙනවා. මේ රාගය භාවිතා කරලා තියෙන්නේ පණ්ඩිත අමරදේවයන් විතරයි ගීයකට. අපේ සනත් සරුත් රාග දැනුමේ මහා මූකුරා ගීය කෙනෙක් වුණාට සින්දු වලට පාවිච්චි කරලා තිබුණේ නැහැ. මෙන්න මේ සින්දු. මොකද අපිට මේ වැඩසටහනේ සින්දු කියන්න හම්බෙන්නේ නැහැ. සඳ මාගවයි නෑ මා හිතුවේ නෑ
ගෞඩ සාරංග කියනලාගේ. එතකොට මේ මං හිතන්නේ දැන් සින්දුවක් හදන්න ගියාපුවාම සමහර ලාවට ওই වගේ දේවල් කනට වැටිච්ච ගමන් නිර්මාණකරුවන්ට එහෙම තියෙනවා. සමහර ලාවට ඔය සංගීත විද්‍යාලයේදී එතුමාට ඕක හොඳට මතක තියෙන්න ඇති. ඉතින් ඒ නිසා මේ ගෞඩ සාරංග රාගයේ තිබෙන මූලික ලක්ෂණ හරියටම මේකට අරගෙන තිනා. හැබැයි අපි ඉස්සර සින්දු අහන කාලේ ඕක දැනගෙන නෙමෙයි ওই සින්දුවට කැමති වුනේ. පස්සේ තමයි අපි මේ දැනුම ගොඩනගා ගත්තට පස්සේ මේ එක එක විශ්ලේෂණය කරලා බලන්නේ මේවා කොහෙද කොතනද කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. ඉතින් මං ඇත්තටම මේ හරියට මේ රසවින්ද මොකද හේතුව දැන් රාගයක් ගායනා කරන්න ගියාම අපි මම පෙර කිව්වේ අර විශේෂනිර්දේශයට යමන රාගයට ගීත ඇතුළත් කරා කියලා. ඒ ගීත ඇතුළත් කරපුවාමත් මේ අපිට ටිකක් දොස් කිව්වා. මොකද හේතුව අඳුර අඳුර මගේ සොඳුර සොඳුර මගේ කිව්වම මිනිස්සු හිතුවේ මේ කියන්නේ ප්‍රේමවන්තියක් ගැන කියලා. නැහැ, කෙනෙක් අඳුරට ප්‍රේම කරන්නේ. අඳුර අඳුර තමයි මේ අඳුර පිළිබඳ මේ කතා කරන්නේ. අඳුරට තමයි ප්‍රේම කරන්නේ, නැතුව ප්‍රේමවන්තියක් ගැන නෙමෙයි කියන්නේ. ඉතින් හුඟක් වෙලාවට නොදන්න අය සමහර ලාවට අපිට දෝෂාරෝපණ කළා මේ හතේ යටේ ළමයින්ට මේවා දානවාද විශේෂනිර්දේශවලට කියලා. අපි කරුණු කාරණා දැනගෙන තමයි ඒක නිර්දේශ කළේ. හොඳ, අපි මේ මීළඟ ගීතයට යමු. මීළඟ ගීතයට යන වගේම මේ ප්‍රියසුරසේන කියන දැන් 70 දශකයේ බිවුණ 70 දශකයේ ජනප්‍රිය වුණ ගොඩක් දෙනකොට මුල් කාලෙදි ගුවන්විදුලි එන්න ටිකක් අපහසු වුණා. ඒ කියන්නේ ගුවන්විදුලි ඉඩක් වෙන කරගන්න අපහසු වුණා. අවරගණයේ ගීත සමහර අයට තුප්පහයි ගීත කියන තත්ත්වයට පවා අපේ රටේ විචාරකයන් වැටෙන කාලයක් තිබ්බා. ක්ලාරන්ස්ලාට, මිල්ටන් මල්ලවරත්, එච්.ආර්. ජෝතිපාලට විශේෂයෙන්ම එන්න අවස්ථාව ලැබුණේ නැහැ. හැබැයි ප්‍රියා සූර්යසේන මහත්මයාට මේ විරෝධයක් තිබෙන්නේ නැහැ. මේ ඔබ කිව්වාගේ ඔය ශාස්ත්‍රාලීය දැනුම ඔහු අරගෙන එන හින්දා ගීත ඇතුළෙත් ඒ ඔහුගේ ශාස්ත්‍රාලීය කියවීමත් එක්ක නිර්මාණය තිබ්බ හින්දා වෙන්න ඇති. අපි තව දෙවලටත් වෙන කතා කරන්න මිලන් ගීතයත් අපි හමු. මේ ගීතයත් ඉතින් පෙම්පත්වල එහෙම එමට ලියවුණු ගීතයක් තමයි මේ ගීතය. ඒ කාලේ දැන් නම් ගැසුණා මම කියන්නේ හොඳ කතා දෙකක් තියෙනවා. පෙම්පත්වල ලියපුවද? අපි ගීත ගාන කරමු දැන්.
සුරසේන මතකය ස්මරණය වෙනවා නොනවත්වාම. ඒත් එක්කම ඔබේ මතකය ස්මරණය කරන්න අවස්ථාව දෙන්න එපා. දැන් මේ ගීතත් එක්ක ඔබ කලින් කිව්වනේ. පුදුම ඉවක් තියෙන්නේ නේද? මගේ මතකය තමයි ස්මරණය කරන්න හදන්නේ. මට තාම මතකයි මේ අපේ භද්‍ර යව්වනේ. එච්චරම යව්වනේටත් ඇවිල්ලා නැහැ. මේ අපේ නංගිගේ පන්තියේ ගෑනු ළමෙක් මේ එයාට කියනවලු ඔය මගේ ළමද සුවහනක් කියන සින්දුව මට කියලා ලියෝගෙන එන්න කියලා. හරි. ඉතින් දවස් දෙක තුනක්ම මේ අපේ නංගි මට කියනවා මේ චූටි අයියේ මේ ඒ මගේ ළමද සුවහනක් කියන සින්දුව ඔයාට කියලා ලියාගෙන එන්න කියලා කිව්වා. මම හිතුව මම මොකටද ලියන්නේ? මට තේරුණා මේ මොකටද එන්නේ කියලා. හරි. මොකද ප්‍රියා අයියාගේ සින්දුව ඔය ප්‍රේම පණිවිඩ ගෙනියන්න හොඳ වාහකයක්. ඒක නිසා එයාගේ හිතේ තියෙන එක තමයි මන් ලවල් ලියවල ගෙන්න ගන්න හදන්නේ කියලා මන් දැනගත්තා. මන් නම් අහුවේ යෝවට. ලියුවේ නැහැ. නෑ මම ලිව්වේ නෑ. මම එයාට කිව්වා අර රේඩියෝ එකේ දවසට 3-4 තර යන්නේ ඕක. ඒ කාලේ ඇත්තට 3-4 තර යනවා හොඳම සින්දු. මම කිව්වා අන්න එකෙන් අහලා ලියාගන්න කියන්නේ. කියලා කිව්වා එතනින්ම වැඩේ ඉවරයි. හරි. දෙක. ඒක මගේ නෙමෙයි. මේ අපේ මහනුවර ලොකු අම්ම කෙනෙක්ගේ මේ චූටි දුව ඉස්කෝලේ යන කාලේ මේ එයාට කොල්ලෙක් ලියුමක් දීලා කියමුකෝ. එයාත් ලියුමක් ලියලා. ඒ ලියුම එයා ලියලා තියෙනවා මෙන්න මේක. රටකින් නෙහායි ගිලි තනි වෙන්න බෑ. සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා. අද මෙල්ලඳේට නෑ හමුවන්නේ මා. ගෙන යමි ඔබේ ආදරේ ආදරේ. ලියුම අහුණා අම්මලාට, ලොකු අම්මාට අහුණා. අහුණා විතරයි මෙයාට හොඳටම ගැහුවා. මේ සින්දුවෙන් තමයි එයාගෙත් හිතේ තිබුණ දේ කිව්වේ. ඉතින් තව සින්දු කොච්චර තිබුණද බලන්නකො. ප්‍රියා අයියාම තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙයාට හොඳටම ගහලා අපි නෑදෑ පරපුර විදිහට අපි ඔක්කොටම මේක කිව්වා. ඉතින් අපි දැන් අපි ඔක්කොම ඉතින් හුඟල් ලොකු අය දැන් හම්බුනහමත් කියලා හිනා වෙනවා. තුන්වෙනි එක තව එකක් විතරක් කියන්න. මට හම්බ වුණා මේ පොඩි වීඩියෝ ක්ලිප් එකක්. ඒකේ මේ කුරුණෑගල පැත්තේ මගුල් ගෙදරක්. මේ මගුල් ගෙදර කොල්ලෝ කට්ටියක් ටිකක් පදන් වෙලා කට්ටිය නටනවා. නටන්නේ මොකේද දන්නවද? මෙන්න මේකට. පෙතුම් පිරිලා උතුරා යනවා ඇය අද එනවා හමු වේදෝ. ඕකට නටනවා. නටන අතරතුරේ එක්කෙනෙක් ෂර්ටුත් ගලවලා දාලා පොල් ගහකට නැගලා පොල් ගහ උඩ ඉඳන් නටන්නේ බලනකොට මනමාලයා එච්චර සන්තෝෂෙට. ඉතින් මේ බලන්න ප්‍රියායගේ සින්දු වලට
මොනතරම් මේ සමාජයේ තිබුණද කියලා මේ පෙන් පණිවිඩ ගෙනියන්න එතකොට හිතේ සතුට ඇති කරගන්න සහ මේ දැන් අපි විවිධ ගායකයන් පිළිබඳ විවිධ මානයන්ගේ නැගීම් අපි මේ වැඩසටහනේ කළානේ එක් එක් අයගේ තියෙන සුලක්ෂණනේ අපි දකින්නේ හැබැයි ප්‍රියා සූර්යසේන කියන ඔහුගේ සුලක්ෂණ තුළ අපි දකින්නේ නිකම් මේ තරුණ හදවත්වලට මේ පොඩ්ඩක් මේ සිරිසිරි ගාලා පොඩි අදහසක් දෙනවා ඒගොල්ලන්ගේ තමන්ගේ තියෙන අදහස කියාගන්න උදව්වක් කරන හොඳ ප්‍රේමණීය අඬක් ස්ථිර අඬක් අර බර සාර අඬ නෙමෙයි තියෙන්නේ හින් ටෙන අඬ අපි කිව්වේ උත්තට කෙලින්ම ගිහිල්ලා ඊගහ වැදුනා වගේ පපුවට වදින අඬ ඉතින් ඔන්න ඔහොම ප්‍රයෝජන ගොඩක් ඒ කාලේ ගත්ත සහ මගේ මතකේ ගියා 60-70 ගණන් වලට හොඳ අපි මම කැමති ඉරෝෂිත් ලක්ෂිත ටික කතා කරන්න අප්පච්චි ගැන දැන් අර මල්කාරයන් දෙසි මහත්මියත් කිව්වා රට ගියාම දුවට පුතාට පොත් ගන්න හරි උනන්දු වෙන්න පසුනා කියලා. ඌට තිබ්බ ඔබ සංගීතයට ඕනනම් උනන්දු කරවන්න. හැබැයි ඌ උනන්දු කරේ ඒකට නෙමෙයි. ඒ කියන්නේ සංගීතයට යමුනට තියෙන අකමැත්ත නිසා නෙමෙයි. ඔබ වෙන පැත්තකට වුන් ඔහුව ඔබ කැඳවාගෙන යනවා පාර පෙන්නනවා. අන්නේ අප්පච්චි ගැන අපි කතා කරමුද? ඔව් අප්පච්චි ඇත්තටම අපිට කිව්ව දෙයක් තමයි අපි කැමති විෂයක් තෝරගෙන ඒකේ උපරිම තැනට යන්න. ඒක විෂය අදාළ නැහැ. සංගීතය හෝ වේවා, ගණිතංශය, විද්‍යාව හෝ වේවා, වෙනත් වෛද්‍ය වෘත්තිය හෝ දැන් මගේ අක්කා ගණක අධිකාරිවරියක්. ඒ කැමති අංශයක් තෝරගන්න. හැබැයි අප්පච්චියගේ පුළුවන් තරම් ඉහළටම යන්න. ඒක තමයි අප්පච්චි දුන්න අවවාදය. ඉතින් අපිටත් ලොකු ටාගට් එකක් තිබ්බා මොන සබ්ජෙක්ට් එකක් තෝරගත්තත් ඒකේ පරතරයටම යන්න ඕන කියලා. ඉතින් එහෙම ගිය ගමන් තමයි අපිත් අපේ ගමන ඇත්තටම ගියේ අප්පච්චි අප්පච්චි දිහා බලාගෙන. මොකද ඒක ලොකු අපිට පරමාදර්ශී චරිතයක් වුණා. අප්පච්චි ගොඩාක් මහන්සියලා එතනට ආව කියලා මම කලිනුත් කිව්වා අයියට. ඉතින් බොහොම ධෛර්ය සම්පන්න පුද්ගලෙක් ඇත්තටම අප්පච්චිව ගොඩ දෙනෙක් ආශ්‍රය කරලා තියෙන මං හිතන්නේ මල්කාන්ති ආන්ටි වගේ දන්නවා ගොඩාක් ධෛර්යයෙන් මහන්සියෙන් ඒ තැන් වලට ගිය කෙනෙක්. ඉතින් අපේ අධ්‍යාපනයට ගොඩක් උදව් කරා. ඒක පිටිපස්සේ ඉන්න අර අප්පච්චිට පිටිපස්සේ ඉන්න ශක්තිය තමයි ඇත්තටම මගේ අම්මා. ඒ ගොඩ දෙනෙක් ඇත්තටම දකින්නේ නැහැ. ඉතින් අම්මත් සංගීත ගුරුවරියක්. ඉතින් ඒක නිසා අපිට ගොඩාක් අත්වල සැපෙව්වා. අම්මයි අප්පච්චි දෙන්නම එක වගේ මහන්සි වුණා අපිට උගන්වන්න. ඔව් ඉරෝෂි ඇත්තටම දැන් ගොඩක් වෙලාවට කලාකරුවන්ගේ දකින්න තියෙන දැන් මේක අපි සංගවන්න අවශ්‍ය දේවල් නෙමෙයි. තමන්ගේ පවුල අත අතහැරෙනවා. පවුල දරුව අත අතහැරෙනවා. අර කලින් කිව්වාගේ ප්‍රසංගවලට ගියාම කාර්ය බහුල වුණාම ප්‍රේක්ෂකයෝ වැඩි වුණාම අතහැරෙන්න තියෙන ඉඩකඩක් වැඩි. හැබැයි ඔහු අත අත නෑර ඔබ කණ්ඩායමත් එක්ක හිටියා, ගෙදර අයත් එක්ක හිටියා. ඔව් ඇත්තටම අප්පච්චි ගොඩාක් ආදරණීය චරිතයක්. ඒ කියන්නේ තාත්තා කෙනෙක් වශයෙන් අපිට උපරිම අපිව බලාගත්තා. අප්පච්චි හරියට අපිත් එක්ක හිටියා. ඒක තමයි අපිට ගොඩාක් හිටියා කියන්නේ තාමුණත් ඉන්නවා. නමුත් ගොඩාක් අපිත් එක්කමයි උගන්නන දේවල් වුණත් පන්තිවලට අරයි යන්න වුණත්. ඉතින් ඒ වගේ මම කියන්න ඕන අම්මත් සෑහෙන කැපවීමක් කරා. මොකද අප්පච්චිගේ සංගීත ප්‍රසංග වලට ගොඩ දේවල් වලට අම්මා ගියේ නැහැ. අප්පච්චි එන්න කිව්වත් ගියේ නැහැ. අපේ අධ්‍යාපන කටයුතු වලින් අපි බැහැර වෙයි කියලා අම්මා ගොඩ කැපවීමක් කරලා ඉවරලා අම්මා ඇත්තටම ගෙදර රැඳුණා. ඉතින් අප්පච්චිත් ඒකට මොකුත් කිව්වේ නැහැ. පුළුවන් තරම් අප්පච්චි සන්තෝෂ වුණා අපි ඉගෙන ගත්තාම. ඒක තමයි අප්පච්චිට තිබ්බ සතුට. මොකද විශේෂයෙන්ම අප්පච්චි සංගීතයට යොමු වුණාම අප්පච්චි අධ්‍යාපනය අත්හැරලා තිබ්බා සංගීතයෙම ඉගෙනගෙන. ඉතින් අප්පච්චිට ඒ බයකුත් තිබ්බා අපි සංගීතයට යොමු වුණොත් අධ්‍යාපන කටයුතු අත්හැරලා අප්පච්චි වගේ සංගීතයෙම කරයි කියලා. හැබැයි ඉතින් අප්පච්චිට ඒකෙන් වැරදුන්නේ නැහැ. නමුත් ඉතින් අපිත් අපේ ඒ අධ්‍යාපන කටයුතු කරපු දේවල් වලින් අපි ඉහළට ගිය නිසා අපි හිතනවා අප්පච්චි අම්මයි සන්තෝෂ වුණ විදිහටම සිද්ධ වුණා හැමදේම කියලා. ලක්ෂිත මට මතකයි ඇත්තටම මේ සරත් දසනායක මහත්මයා ගැන කතා කරපු වැඩසටහනකදී අප්පච්චි ආවා මේ කතා කරන්න. ඔහු ලොකු වෙලාවක් ගත්තා ඔබ ගැන කතා කරන්න. ඒ කියන්නේ ඔබ ඇමරිකාවේ යන්න සූදානම් වෙනවා. ඒ දවස්වල මේ අපි ඊට පස්සේ මේ දැන් ඔහුට අමතක වුණා එකපාරට. ඔහු ඇවිල්ලා ඉන්නේ සරත් දසනායක මහත්මයා ගැන කතා කරන්න කියලා. ඔබ ගැන ගොඩක් කලා කතා කරා. ඒ කියන්නේ මේ වැඩසටහනදී කතා කරා. ඒ වගේම මට දැන් ඔබ කියන දේවල් එක්ක හිතෙන හරි ධාර්ද පීක් වෙන්නද කියලා. ඔහු ගැන වැඩි යමක් කියන්න තියෙනවා. ලක්ෂිත අපි මෙහෙම නෙමෙයි ආමන්ත්‍රණය කරන්න ඕනේ. හරිනම් ડોક્ટર ලක්ෂිත කියලා. ඔව්. ඔව් ආචාර්ය දර්ශන සූරි උපාධිය සමත් වෙච්ච මම දැන් තාත්තා බලාපොරොත්තු වෙච්ච ඉලක්කයට
ඉහළම ඉලක්කයට මොකද අධ්‍යාපන ක්ෂේත්‍රයේ කෙනෙකුට යන්න නම් යන්න තියෙන්නේ ආචාර්ය උපාධිය දක්වා. ඊට පස්සේ විශ්වවිද්‍යාලයක හිටියොත් තමයි අපේ සනත් සර්ගේ මහාචාර්යවරයෙක් බවට පත් වෙන්නේ. එතකොට මම හිතන්නේ බලාපොරොත්තු වෙච්ච ඉලක්කයට ඔහු ගිහිල්ලා තිබෙනවා. ඔබ ලංකාවෙන් දැන් ලංකාවේ ඉන්නවද නැත්නම් ඔබ ලංකාවට මම බොහෝ කාලයක් ඇත්තටම ඇමරිකාවේ හිටිය අධ්‍යාපන කටයුතු සඳහා. ඉතින් දැන් ඒ වුණාට ඒව අවසන් කරලා දැන් අප්පච්චි රෝගාතුර වෙන තත්ත්වයක් එක්ක මම ලංකාවේ පදිංචියටම ඇත්තටම ආවා. එතකොට අප්පච්චිවත් බලාගෙන සංගීත අප්පච්චිගේ සංගීත දිවිය අක්කත් එක්ක ඉදිරියට අරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඇත්තටම මම අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්නේ. මම දැන් කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරන්නේ. ඉතින් ලංකාවේ අධ්‍යාපන ශාස්ත්‍රයටත් උපරිම ආකාරයකට මම මගේ ෆීල්ඩ් එක අර නැනෝ තාක්ෂණ විද්‍යාව, නැනෝ ඉලෙක්ට්‍රොනික්ස්. එතකොට ඒ පැත්තෙන් පුදුම උපරිම ආකාරයකට දායකත්වයක් දක්වලා ඉතින් අප්පච්චිගේ ගීතත් ආරක්ෂා කරගෙන ගෙදරටත් උදව් කරගෙන ඉස්සරහට යන්න තමයි බලන්නේ. ඒ කියන්නේ දවසක මහාචාර්ය ලක්ෂිත. ඔව්. නිසකම අපි ඒකට සුබ ප්‍රාර්ථනා කරනවා. ලක්ෂිත ඔව්. ඇතරම මේ ගණිතය සහ සංගීතය අතර තියෙන බොහොම කිට්ටු සම්බන්ධතාවයක් නේ. ඔබට මම හිතන්නේ හොඳ සංගීතවේදියෙක් වෙන්නට පුළුවන් මේ හඬ දානය කිරීම තුලින්ම ඔබේ ඉන්ද්‍රිය ගමන් මග වගේම අපිව සනස්සන්න දැන් දිගටම නොනවත්වාම. හොඳ අපි ඊළඟ ගීතේ රස විඳිමු ඊළඟට. මම වෙරළේ නිසසලයි, ඔබ උහුදයි මම වෙරළයි මට සිතේ. මුළු මුහුදම හඬයි මම වෙරළේ නිසසලයි, මම උහුදයි ඔබ වෙරළයි යනි සිතේ. මුළු මුහුදම හඬයි මම වෙරළේ නිසසලයි. රැවුදුන්ගේ වැඩසටහන අද ප්‍රියා සූර්යසේන මහතා පිළිබඳ ඔහුගේ ගීත පිළිබඳ ඔහුගේ ජීවිත රටා පිළිබඳ අපි කතා කරමින් ඉන්නේ ඔහුගේ පුතණුවන් සහ දියණියද සමගින්. මම කැමති ගීතයක් තිබෙනවා. ඒ ගීතේ කොටසක් හෝ මුල් පේළිය හෝ ගායනා කරනවා නම් වඩාත් උචිතයි.
සුදු පරවිලා එනසේ. අද අපේ ගීතාවලියට ඇතුළත් වෙලා නැහැ. පොඩි කණ්ඩයක් කියන්න පුළුවන්ද? සුදු පරවිරනසේ පියසලා පාසල නිමවී ඔන් කුමරියන් පෙලින් පෙලට ඒ ඈතවන ඈතවන. මේ ගීතය ඉතාමත්ම ජනප්‍රිය, අදත් එහෙමයි, 70 දශකයේදී ඉතාමත්ම ජනප්‍රිය වුණු ගීතයක්. හැබැයි ජනප්‍රිය වුණා වගේම ටික දවසකින් මේ ගීතේ වාර්ණයකට ලක් වුණා ගුවන්විදුලි. වාර්ණයකට ලක් වුණා. හේතුව තමයි ඒ කාලේ මේ ගුවන්විදුලි ගීතවල මේ පද පිළිබඳව සැලකිලිමත් වෙනවා. දැන් මේකේ පාසල් දැරිවියකගේ ශුංගාරය ගහ දැක්වෙන අයුරින් මේ ගීතය ගයනවා කියලා එහෙම ආන්දෝලනාත්මක කතිකාවක් නිර්මාණය වුණා. ඒ නිසා බලධාරීන්ට සිද්ධ වුණා මේ ගීතය නතර කළ දමන්න. ඔයගෙන් තවත් ගීතය තමයි අපේ වික්‍රත්නායක මහත්මය ගායනා කරපු සිනාදුලක් වන් සිනාමලී කියන ගීතය. ගුණ නාරිවංශ මහත්මය ඒ ගීතත් එහෙම තමයි. ක්ලරන්ස් ගමෙන් ලියුමක් ඇවිල්ලා. ඔව්. දැන් අර ගීත දෙකම බොහෝ වෙලාවට මේ අර තරුණියන්ගේ ශුංගාරත්වය ස්මතු වෙනවා යන මතයත් එක්ක තමයි. නමුත් ඉතින් අවසානයේදී අලිත් වතාවක් ශ්‍රාවක ඉල්ලීම මත මේ ගීතය වාදනය කරන්න සිද්ධ වුණා. මොකද ඒ තරම්ම ජනප්‍රිය වුණා ඒ ගීතය. ඒ ගීතය කොටසක් ඕන ගැව්වා නම් අඩුවක් වෙන නිසායි මම ඒ ගීතය ගානා කරමු කිව්වේ. ඔහුගේ ගීතමය ආකෘතිමය වෙනසක් තිබෙනව නේද සුදත් මහත්තයා කියන සමහර ගීත අපි දැන් සාමාන්‍ය ආකෘතියට වඩා වෙනස් විදිහට නිර්මිත වූ ගීත. ඔව්. දැන් එක ගීයක් තියෙනවා, ඒ ගීයේ වචන දෙකක් දිගටම කියනවා. ඒක නිර්මාණය වෙච්ච විදිහත් හරිම මේ කියන්නේ සුවිශේෂ ගුණයක් තිබෙනවා. මුහුදු වෙරළක ඉන්නකොට මේ දෙන්නත් එක්ක ප්‍රේමකීර්ද අල්විස් මහතාත්, එතකොට ප්‍රියා අයියත් මේ දෙන්න ඉන්න අතරතුරේ මේ ආපු වචනයක් අල්ලගෙන තමයි ඇවිල්ලා ගුවන්විදුලි සංස්ථාවට ඇවිල්ලා එක වාද්‍ය භාණ්ඩයක් තියාගෙන මේ පරිගත කිරීම කරලා තියෙන්නේ. මේ ගීයේ සාමාන්‍යයෙන් කෙනෙකුට හිතෙන්නේ හොඳ සූදානමක් වෙලා කරපු නිර්මාණයක් වගේ කියලා තමයි හුඟක් වෙලාට හිතෙන්නේ. නමුත් කිසිදු සූදානමක් නැතුව කරපු මේ සින්දුව මං හිතන්නේ දන්නව සින්දුව මොකද්ද කියලා නේද? ආදරණීය නිරංජන පොඩ්ඩක් කියනවද බලන්න. මං ඒක මොකද කියලා කියන්නම්. ඒ විශේෂත්වය ආදරණීය නිරංජන, ආදරණීය නිරංජන, ආදරණීය නිරංජන, ආදරණීය නිරංජන, ආදරණීය නිරංජන, ආදරණීය නිරංජන. කීසරයක් කිව්වද ආදරණීය නිරංජන කියලා නේ? හැබැයි එහෙම කිව්වා කියලා දැනෙන්නේ නැහැ නේද? මේ ආකෘතිය ඇත්තටම මේ ಭಾರತයේ තිබෙන ගසල් ආකෘතිය. ගසල් ගීතවල මුල එක වචනයක් අරගෙන ඒ වචනය වාර ගණනාවක් කියනවා. හැබැයි තනුව වෙනස් නේ. ඒක නිසා වෙන එකක් කියනවා වගේ තමයි ඇහෙන්නේ. ඉතින් මම හිතනවා මේ ආකෘතිකමය වශයෙන් දැන් ගසල් ගී හැඩයට හදපු ගීත ගණනාවක් අපිට ක්ෂේත්‍රේ හම්බෙනවා. ඒ අතර සුවිශේෂ ගසල් ගීතයක මුල ස්ථායි කොටසේ තිබෙන ආකෘතිය තමයි ඔය ගීය තුල දකින්නේ. එහෙම ගීත තවත් තියෙනවද කියලා හිතලා බලන්නකෝ. ඈ ඊළඟට මම ආයතෝර ගන්න ගීයක් තියෙනවා. මේ ඒ ගීයත් දැන් ගසල් කියන එක ගීයක් වුණාට ඇත්තටම ගසල් කියන්නේ කාව්‍ය නිර්මාණයක්. මුල් කාලේ උර්දු භාෂාවෙන් මේ කවි විදිහට ලියපුවා තමයි පසු කාලේන වේදිකාවට එන්නේ මේ ගීයක් විදිහට ගසල්. එතකොට මේ ගසල් කවියක තියෙන ස්වરૂපය තිබෙනවා මෙන්න මේ ගීයේ. ප්‍රණීත මේ පෙනි ගෙන ආවත් විසත බමර තුඩේ උදායලිය පුබුදාදියනෙත් ඉබිදෙයි නෙළුම් මලේ කියන ගීය මුලින්ම අහගෙන එනකොට මොකක් ගැනද කියන්න හදන්නේ කියලා හොයන්න බෑ නේද? මොකද්ද ඔය කතාවක් කියාගෙන එනවා.
ඒකත් ගසල් කාව්‍යවල තියෙන ලක්ෂණයක්. මං ඒකට හොඳ උදාහරණයක් කියන්න මේ ගසල් කාව්‍යවල තියෙනවා එක ගීයක මෙන්න මෙහෙම කියනවා. ඒකේ අන්තිමට තමයි හරියට මොකද්ද කියන්නේ කියලා තෝරගන්න පුළුවන්. ඒක නිසා තමයි අර ප්‍රේක්ෂකයා කෑ ගහලා මේ සතුට ප්‍රකාශ කරන්නේ. මෙහෙම ගීය ගායනා කරන්න ඉස්සෙල්ලා ඔහු කියන මෙන්න මේක. පත්ති පත්ති ගුලාබ හෝ ජාති හර කලි මෙහෙරහාබ හෝ ජාති තුනේ ඩාලිනා මැෆිෂා නසරේ වර්ණ ශබ්නම් ශරාබ හෝ ජාති. එක කියන්නේ හැම කොලයක්ම රෝස මලක් වෙන්න පුළුවන්. හැම පොහොට්ටුවක්ම මලක් වෙන්න පුළුවන්. ඔබේ මෝහණියේ දැස් මා වෙත හෙළූ කල ඒ සුවඳක්ම වෙන්න පුළුවන්. ඊළඟට ඔහු කියනවා, තාමත් කතාව ඉවරුනේ නැහැනේ, අර සින්දුවේ වගේම තමයි. ඊළඟට කියනවා, පත්ති පත්ති ගුලාබ ක්‍යා හෝගි හර කලි මෙහෙරහාබ ක්‍යා හෝගි ජිස්නේ ලාකෝ හසී දේකේ හෝ උස්කි නියත හරාබ ක්‍යා හෝගි. කියනවා සෑම කොලයක්ම රෝස මලක් කියන්නේ කොහොමද? අරක අනිත් පැත්තට කියනවා. සෑම කොලයක්ම රෝස මලක් කියන්නේ කොහොමද? සෑම පොහට්ටුවක්ම මලක් කියන්නේ කොහොමද? කෙනෙක් මෝහනීය සිනාවක් ලක්ෂයක් දිහා බැලුවත් ඔහුගේ චේතනාව නරකයි කියලා කියන්නේ කොහොමද? ඒකට තමයි රසිකයා මෝහනේ වෙන්නේ ඇත්තටම. අර ඔක්කොම කියාගෙන ඇවිල්ලා කියනවා එහෙම වුණාට මෙහෙම වෙන්නේ කොහොමද කියලා. ඒ වගේ තමයි ප්‍රණීත මීපැණිගෙන ආවත් කියන මේ ගීය කියාගෙන ඇවිල්ලා කියනවා. අන්තිම කොටස මතකද? මිනිසුල් පිය සටහල් තිබුවත් නොබිඳේ කිරණ සඳේ මහද ආදරය තව උපදයි ඔබ රිදවුවත් ලදේ. අර ඔක්කොම කතා කියලා මේ මෙහෙම ප්‍රණීත මීපැණි අරගෙනවට විස තියෙනවා. එළිය ඉරපායපුවාම මෙන්න මල් පිපෙනවා. ගලන ගඟ කරදී රැලි නම් වෙනවා. බිඳින තරමට සඳුන් ගසේ සුවඳ එනවා. පිසින තරමට දැසේ කඳුළු රිදිලා නැගෙනවා. මිනිසු පියසටහන් තිබ්බට මේ හඳේ කිරණ වැඳෙන්නේ නැහැ. ඔය ඔක්කොම කියලා අන්තිමට කියනවා, මගේ ආදරය තව තව වැඩි වෙනවා ඔබ කොච්චර මට රිදෙව්වත්. එතනට එනකන් අර කියන කතා ඔක්කොම අහගෙන ඉන්න කෙනාට හිතෙනවා මොකද්ද මෙයා කියන්න හදන්නේ කියලා. අන්න ඒක තමයි ගසල් රීතිය තුළ ගසල් කියන ಭಾರತයේ තිබෙන ගායන ශෛලිය කාව්‍යවල ඇවිල්ලා අවසානේ කියන්නේ. ඒකට තමයි අපි අහගෙන හිටියොතින් ඔය ගසල් කියන ගායන අහගෙන ඉන්නකොට තාත්තායි කාලේ තාත්තනේ අප්පච්චිනේ ඔයගොල්ලෝ කියන්නේ. අප්පච්චි ඔය අහගෙන ඉඳලා ඉතින් තියෙනවා ඇති මේ නිර්මාණවල. අවසානේ රසිකයා මහා විදිය ඔල්වරසන් දෙන්නේ අන්න ඒ අදහසත් එක්ක තමයි ඔහු පුදුම විදිහට මෝහණයටපත් වෙන්නේ. ඉතින් මෙන්න මේ ආකෘති දෙක මම දකිනවා ඔය ගීත දෙකේ. ඉතින් ලොකු අපේ ගීත දෙවන්ත ගබඩාවක් තුල මට ඔය ගීත දෙක හසු වෙනවා. මෙන්න මේ සුවිශේෂත්වයේ තියෙන ගීත දෙකක් විදිහට ප්‍රියාසුරේසේන ඉන්නේ. ප්‍රණීත මේ ගීත රචනා කළන් ප්‍රේමකින්දල් විශ්ව මහත්මයා. ඔහුගේ ගීත බොහෝ ප්‍රමාණයක් ප්‍රියාසුරේසේන මහත්මයා ගීත ගණන කළා. ඒක හොඳට අධ්‍යයනය කරලා තියෙනවා. කේඩිකේ ධර්මවර්ධන, අජන්ත රණසිංහ මෙවැනි ගීත රචකයෝ, ඒ වගේම උපාලි ධනවල විතාන බොහෝ ගීත රචනා කළ තිබෙනවා ප්‍රියාසුරේසේන මහත්මයාට. බොහෝ තනු නිර්මාණ කළ තිබෙනවා තමන්ගේ ගීතවලම ප්‍රියාසුරේසේන මහතා විසින්. අපි එසනම් තව ගීතයක් අහමු. තව කතා කරන්න බොහෝ පිරිසකුත් ඉන්නවා අපිට ඔබ දෙදෙනාත් ඇතුළු. අපි මිලන් ගීතේ රස විඳමු. and
ඒකයි සූර්යසේන මහත්මයා වගේ පුතෙකුත් තමර මහත්මිය වගේ දුවෙකුත් කියලා තමයි හිතෙන්නේ. දුවලා දෙන්නම ඒ වගේ තමයි හිතෙන්නේ. මා කැමති සූර්යසේන මහත්මයාගේ ආදරණීය මැතිණිය තමර මහත්මියත් එක්කත් වචනයක් කතා කරන්න. ඔබ හරිම නිහඬ චරිතයක්. දකින්නෙත් කලාතුරකින් තමයි. හැබැයි ඔබ ලොකු වැඩක් කරලා තිබෙනවා මේ තිරේ පිටුපස්සේ ඉඳගෙන රටම දන්න ආදරය කරන කලාකරුවෙක්ගේ ප්‍රිය බිරිඳක්, මහා පුරුෂයෙකුට ප්‍රිය බිරිඳක් වෙලා, ඒ වගේම ආදරණීය දරුවන්ට අම්මා කෙනෙක් වෙලා තියෙනවා. ඔබත් සංගීතය හදෑරු සංගීතය පිළිබඳව දැනුම තියෙන අය. මගේ මුල්ම ප්‍රශ්නේ ඒ ගැන නෙමෙයි. ගීත කියන්නේ හැම ඒ දවස්වල උනන්දුවක් තිබෙන්නේ නැද්ද? උනන්දුවක් දක්වන්න. ඔව්. ඒකම මට මේ මුලින් පොඩි ආසාවකුත් තිබුණා. ඒ උනත් අපි දෙන්න දැන් මුණ ගැහිලා අපි බැන්දට පස්සේ ඒ දවස්වල ඉඳලම චූටි බබෙක්. ඉතින් ඊට පස්සේ මේ ඒක හැමම තැරිලා ගියා. චූටි බබා මෙයාද අක්කද? චූටි බබා අක්කා. අක්කා. ඒ දවස්වල ඉඳලා මත් තැරිලා ගියා. ඉතින් ප්‍රියාට ගොඩාක් වැඩ. ඉතින් මං ඊට පස්සේ හිතුවා මේ ඇත්තට මං දැන් ඒවට ආසා වෙලා ඒ පස්සෙන් ගියොත් ගොඩක් දරුවන්ගේ වැඩ කටයුතුත් කරගන්න අපහසු වෙයි. ඉතින් මමත් පොඩි මේ ගුරු වෘත්තියේ රැකියාවක් කරනවා. මං එයාට පුළුවන් තරම් ඒවට පුළුවන් තරම් gedare ඉඳගෙන උදව් කළා. එයාගේ වැඩ කටයුතු දැන් එයා සින්දුවක් හැදුවා වුණත් මුලින්ම මට අහනවා කුමාරි මේක මේ ලස්සනද බලන්නකෝ කියලා ඉවල මෙලඩි එක හදලා සින්දුව හදලා. ඉතින් මම සමහර ඒවා මට ඇත්තටම තේරෙන්නේ නැහැ. මම මියුසික් කළාට මම කියනවා මට මේක නම් ටිකක් ලස්සන මදි වගේ මෙලඩි එක අමුතුයි. ඔයා බලන්නකෝ දැන් ඕකට මම මේ ගිහිල්ලා මේ මියුසික් දාගෙන ආවට පස්සේ ඔයා හිතන මේවා එක නෙමෙයි ඉන්නේ. සම්පූර්ණ ප්‍රියාගේ සමහර ගීත තියෙනවා මේ දැන් එයා හදන සිස්ටම් එක නෙමෙයි එයා මේ මෙලඩි එක දාලා දැන් ඉස්සරහට ගිහින් මේ වාදන කරලා ඒ ඔක්කොම මේ දාගෙන ආවට පස්සේ සම්පූර්ණ වෙනස්ම මෙලඩි එකක් එන්නේ. ඒ වගේ ලස්සන රටා තිබුණා. ඉතින් මම ඒ පැත්තට මෙයා වුණේ නැත්te අතර මම එයාට ගොඩක් උදව් කරගෙන gedara වැඩ කටයුතු කරගෙන හිටියා. ඉතින් මාස ගණන් ගියාම පිට රටවල් වල ගියාම ඒ දරුවන්ගේ වැඩ ඔක්කොම කරගෙන එයාට ඒ නිදහස දුන්නා. එයාට උපරිම එයාගේ වැඩ කටයුතු කරගන්න. හරි. දැන් ගීත 100 ගානක් තියෙනවනේ. මේක ටිකක් අසාධාරණාත්මක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හැබැයි තමන් කැමතිම ගීත ටිකක් තිබෙනවනේ ප්‍රියා සූර්යසිරි මහත්මයා ගාන. මේ ගීතය තමයි මම වැඩිම අහලා තියෙන්නේ. මේක තමයි වැඩිම අහන්න කැමති. ගොඩක් ඉතින් ගොඩාක් සින්දු තියෙනවා. ඊ අතරින් වැඩිම කැමති එක. ඒක නම් ඉතින් උත්තර දෙන්න අමාරුද? මුලින්ම කැමති උනේ මොන ගීතෙද? මුලින්ම ඉතින් මුල සින්දු හතරනේ ඇහුවේ. ඉස්කෝලේ යන කාලේ ඇහුවේ මුල සින්දු හතර. අඳුරඳුර මගේ ගීතයයි. ඒ සින්දු හතරම ඉතින් ලස්සනයි. අඳුරඳුර මගේ ගීතේ මුල් කැල ඔබ ගායනා කරන්න ඕන තව පොඩ්ඩකින්. පුළුවන්ද? මුදී කටහඬ මොකද මේ මෙතුමිය කිව්වා ඊ කාල විදිහම තමයි පුතන්ඩිය කියලා නේ ඒ විදිහ නේ ප්‍රියාගේ තරුණ කටහඬ දැන් පුතාගේ තියෙන්නේ තරුණ කාලේ කටහඬ ඉතින් එහෙම තමයි මම එයාට උදව් කළා ගොඩක් මම ඉතින් ඒ පැත්තට වැඩි යොමුුනේ නැහැ ඉතින් දරුවෙත් හතර දෙනෙක් ඊට පස්සේ දැන් ආපස්ස හැරලා බලද්දී ලොකු දරුවෝ ඉන්නේ වුන් හොඳ තැන්වල ඉන්නවා හොඳ ඉගෙනගත්තු දරුවෝ හොඳ ආදරණීය නේද ආදරණීය දරුවෝ ටිකක් නිර්මාණය කරලා දෙනවා. චූටි දුවට ගීත කන කරන්න බෑද? මම දැක්ක මොමුණ ඔයත්. ලස්සනට කියන්න පුළුවන්. කියන්න ඕන කීකේ තම මේවා මෙවි ඉන්නවා අපි තාම ඉඩ දෙන්නේ නැහැ. අපිට පුළුවන්ද අපි අල්ලලා දෙන්න ශ්‍රුතියක්? හලු. හොඳට පොලස නැද දෙන්න හලු. හලු. එන්න. අප්පච්චි ගීත. අපචි ගීත ඛණ්ඩයක්. හරි අපි අවස්ථාවක් දෙනවා මෙන්න ලෑස්තිලා ඉන්නකෝ ඊළඟ ලෑස්තිලා ඉන්න මම අවසානයේදී ඔබත් එක්ක කතා කරන්න ලෑස්තිලා ඉන්න. මේ දැන් අපස හැරලා බලද්දී මොකද හිතෙන්නේ? මොකද ප්‍රියා සුරසින මහත්මයා කියන සදාකාලිකව තරුණ ගායකෙක් හදවතේ ගායකෙක්. අදටත් ඔහු හරිම ආදරෙන් වැළඳ ගන්නවා. තරුණ පරම්පරාව ඔහුගේ ගීත ගායනා කරනවා රියැලිටි ෂෝ වස් වල හැම තැනම. අපස හැරලා බලද්දී ලොකු කතාවක් තියෙන ඉතිහාස කතාවක් තියෙනවා. මොකද හිතන්නේ?
දැන් නම් ඉතින් හිතෙන්නේ මගේ ලෝකෙම මට කඩාගෙන වැටෙනවා වගේ. මහත් ඇලෙන වෙච්ච එකෙන්. ඔබ එහෙම කතා කරනකොට අපි ආදවත කඩාගෙන වැටෙනවා. නමුත් සීරු දෙර අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනව නේද තමර මහත්මිය. හැබැයි ඉතින් හොඳ දරුවෙක් හදලා තිනවා. ඒ වගේම මිනිස්සු ආදරය කරනවා. ඒ ආදරය තමයි හරිම වැදගත් වෙන්නේ. බොහොම ස්තුතියි අද පැමිණි. ආසයි එන්න මම තාමත් බලාගෙන ඉන්නේ අර ෆොටෝ එක දිහා. ගේ අතීතය මතක් වෙන්නේ ඒක දිහා බලාගෙන මම ඉස්සෙල්ලත් ගත කරේ. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමියට. අපේ මතකයන් කියන්නේ හරිම වටිනා දේවල් මතකයන් එක තමයි සුදු මහත්මයා අපි ජීවත් වෙන්නේ. අර මේ අර කියපු ඉල්ලීම ඉස්ස කරන්න පුළුවන්ද? අපිට දෙන්න පුළුවන්ද? මොකද ඇය මුලින්ම අහපු ගීතය ගීතේ ඛණ්ඩයක් අඳුර අඳුර මගේ සොඳුර සොඳුර මගේ නොයනු මන විදා තනි කරලි අඳුර අඳුර මගේ සොඳුර සොඳුර මගේ නොයනු මන විදා තනි කරලි. බොහොම ස්තුතියි. අපිට දැන් වෙලාව කියලා මං හිතන සුදත් මහත්මයා අපේ රස මතක තව ටිකක් කවුස්ස ගන්න වෙලාව. ඔහුගේ ගීත ගොඩක් අපිට අහන්න තිබෙනවා. හැබැයි අද අපිට ගීත සුළු ප්‍රමාණයක්. මේ ගීත සී ගන්නකින් ගීත 10ක් තෝරගන්න ඕන කෙනෙක්ත් ඉතින් කොච්චර අමාරු වැඩද. හැබැයි අපිට මතක තියෙන මතක ගීත ඛණ්ඩ කිහිපයක්වත් මේ දෙදෙනාගේ හඬින් ගායනා කරගන්න පුළුවන් නම් ඉතින් හරිම වටිනවා. ඔව්. මාගේ සැමරුම් පොතේ කියලා ගීයක් තියෙන නේද? සැමරුම් පොත්ම තමයි අද මතක් වෙන්නේ නේ ඔයාටත්. අසුදත් මහත්මයා. සැමරුම් පොත්ම තමයි අද මතක් වෙන්නේ නේද? එහෙම තමයි. ඉතින් අපි කවදාකවත් අතීතය අමතක කරන්නේ නැහැ. මාගේ සැමරුම් පොතේ රෝස පිටුවක් පුරා පුංචි නිල් පාට අකුරින් ලියා නොයමි හැරදා ඔයා ඔබ මගියයි කියා සිතුවේ පැතුවේ බොරුවටද ඔයා මාගේ සැමරුම් පොතේ රෝස පිටුවක් පුරා පුංචි නිල් පාට අකුරින් ලියා ඉස්සර මා ඔබ දකින්න ආවේ ඉස්සර මා ඔබ දකින්න ආවේ මුව සරසාගෙන සිනාවකින් දැන් ඉඳ හිටලා බලන්න එන්නේ දරන්න බැරි වේදනාවකින් සිහින විජිතේ සරණී සදා හමුවන්න පියවි විජිතයේ ජීවිතේ සිහින විජිතේ සරණී සදා හමුවන්න පියවි විජිතයේ ජීවිතේ හදවත ඉල්ල මියුසිකල් ෂෝ එකක් කියගෙන හදවත ඉල්ල නොලැබුණු විටදී දහසක් සිතුවිලි මා හද තුල කැළඹි මිතුරියේ ඔබ කෙලෙසක හෝ අමතක කරමි නොපිරු පෙරුමන් පුරලා කුමටද ලතවි ඇසුරින් මිදීලා ඔබගේ ලොවේහි සැඟවි හිඳින් මා වෙන්වි මෙසේ
නොමැකි ගියේ නම් ඔබගේ සිතේ මගේ ආදරේ මයාලි එනතුරා ජීවිතේ මගේ ඔයා කියලා කියන එක ජීවිතේ මගේ ඔයා කියලා කිනවි ඔබේ ආදරේ ඔබේ රුවේ දනේ හදේ කියලියා ඔබව පතලා තවත් උන්නම් කියන්න පුළුවන් මල් සරහිනාව පෙම්බර කතාව මල් සරහිනාව පෙම්බර කතාව කාගේදෝ කියන්න උමාව කියන්න බේද ගිරාවේ වෙහියනු මැන ගයන්න මහා පෙම් යුග ගීතේ බොහොම සූදී බොහොම සූදී දැන් අපේ අනික් ගායිකාව සූදානම්ද බලන්න ගියාම මේ ටෙනර් වොයිස් එක හරි හරියගේ තියෙන ටෙනර් වොයිස් එක ටෙනර් වොයිස් එකෙන් එහාට ගියාම හම්බෙන්නේ කාන්තා කටහඬ ඇල්ටෝ ඇල්ටෝ දෙකක් තියෙනවා දැන් බය වෙන්න දෙයක් නැහැ බය වෙන්න දෙයක් නැහැ අපි ඉස්සරහ මේත් එක මේ ලං ගීතයට යමු තවත් කතා කරන්න අපිට රසව තුන් ඉන්නවා අපිට කතා කරන දෙයක් තියෙනවා වෙලාවත් ඉතින් අපිට සංඥා කරන වෙලාවත් අපි පරිස්සම් කරගන්න ඕනේ හින්දා අපි මිලංගිත ගීතයට යමු හිරුදමු ආවේ ගමන බලාවි විරුදමුවාවි ලැති ගමන බලාවි කිංකින් හඬ පරදන කැකිරි පැලෙන කොමල හිනා කිංකින් හඬ පරදන කැකිරි පැලෙන කොමල හිනා විරුදමුවාවි ලැති ගමන බලාවි විරුදමුවාවි ලැති ගමන බලාවි irudamuvavi lesi gamana balavi irudamuvavi lesi gamana balavi kinkini handa paradana kekiri pelina komala hina kinkini handa paradana kekiri pelina komala hina irudamuvavi lesi gamana balavi irudamuvavi lesi gamana balavi
නැකත් බලා එළිය කරන්ගේ පෙළමගින් ඉරුදමුවාවී ලැසි ගමන බලාවී ඉරුදමුවාවී ලැසි ගමන බලාවී ඉනි හට පරදන කැකිරි පැලෙන කොමල හිනා ඉනි හට පරදන කැකිරි පැලෙන කොමල හිනා ඉරුදමුවාවී ලැසි ගමන බලාවී ඉරුදමුවාවී ලැසි ගමන බලාවී ඉරුදමුවාවී ලැසි ගමන බලාවී. ඉරුදමුවාවී ලැසි ගමන බලාවී ඉරුදමුවාවී ලැසි ගමන බලාවී ඉරුදමුවාවී ලැසි ගමන බලාවී ඉරුදමුවාවී ලැසි ගමන බලාවී. රටින දක්ෂ ජනප්‍රිය ගායකෙක් ඉන්නවා, ප්‍රියා සූරසේන ආදරණීය ඔබේ පියාගේ මිත්‍රෙක්. බොහොම ආදරෙන් අපි ඔබතුමාට පිළිගන්නවා සමසර මතකද මහත්මයා. අතරම මේ මම දැක්ක ඔබ මේ ප්‍රියා සූරසේන මහත්මයාගේ පුතා ගායනා කරද්දී බොහොම වෙලාවකට පුදුමෙන් වගේ සතුටින් පුදුමෙන් ඔබ බලාගෙන ඉන්නවා. ඇත්තටම කොයි අම්මා තාත්තද ළමයිගේ දක්ෂතා දකිනකොට සතුටු නොවන්නේ? මගේ පුතාගේ දක්ෂතම් බලන වගේම තමයි පුතාගේ දීනගේ දක්ෂතම් නරඹන්නේ. මම පුදුම සතුටකින්. ඒත් එකම ප්‍රියජ ගැන මට පොඩ්ඩක් වචනයක් කියන්න ඕන. මොකද අවුරුදු 20ක් 25ක් විතර ප්‍රියජයි මායි එකම වේදිකාවේ ගීත ගයන්නට ගිහිල්ලා තියෙනවා. එකම වාහනේ, මට වාහනේ නැති වෙලාවට මම පියායියෝ දාගෙන යනවා පියායියගේ වාහනය. මං කලාලෝකේ දැකපු සුන්දරම කලාකරුවෙක්. ඇත්තටම මම හිතේ පියායියගේ ජනප්‍රියත්වය ප්‍රියායියක් ගණන් ගත්තේ නෑ. ඇත්තටම පුදුමාකාර පිළිගැනීමක් තියෙන, රසික ප්‍රතිචාරයක් තියෙන ප්‍රසංගයකට ගියොත් ප්‍රියායියට වේදිකාවෙන් බහින්න දෙන්නේ නෑ, විශේෂයෙන් තරුණ පිරිස. එක ගීතයක් සමහර දෙවතාවක් ගයන්නට ඔහුට ආරාධනා කරනවා. ඒ තරම්ම තුන් කල්ලිම ඔහුගේ ඉල්ලීම ජනප්‍රියත්වය කවදාවත් අදත් අඩු වෙලා නැහැ. ඒ තරම් පරම්පරා ගානක් රස විඳින්න පුළුවන් ගීත සමූහයක් ඔහු අපට මේ දෙයක් කළා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ ප්‍රියය කියන්නේ අපේ ලෙජන්ඩ්ස්ලා, අපේ වීරයෝ. විශේෂයෙන් මං ගැන කතා කරන්න මම සෝම්සිරි මැදගිතර කියලා නමක් හදාගන්න ඉස්සෙල්ලා මම ප්‍රියයගේ සින්දු කිව්වේ. මම ප්‍රියයගේ සින්දුව මගේ ළමෙන්ද සෝයහන කියන සින්දුව කියලා තමයි මම ඉස්සෙල්ලා වේදිකාව ජයගත්තේ. එතකොට සඳ තාරකා හඬාවේ ඇසුරින් මිදිලා අඳුර අඳුර මගේ මේ ගීතේ මම වේදිකාවේ, පාසල් වේදිකාවේ මම ඉගෙන ගන්න ඉස්කෝලේ මම ඉගෙන මේ ගයවුවා. ඊට පස්සේ තමයි වේදිකාවේ මගේ ගීතවලින් මම හඳුනගත්ත රටක්. එතෙක් මම ප්‍රියයගේ සින්දු තමයි මම ගායනා කරේ. මගේ වීරයෙක් ඇත්තටම ප්‍රියය කියන්නේ හැමදාම තුන් කල්ලිම මම ඇලුම් කරන ගායක සිද්ධියෙක්. ඒ වගේ තමයි පුතා, ඒ අඩිපාරේ යනවා මගේ පුතාගේ දුඳ මිත්‍රෙක්. ඉතින් හරිම සතුටේ අද මට මේ වැඩසටහනට ආරාධනා කිරීම ගැන, මම ගයි පුංචි කලාකාරියෙකුට මේ දෙවැන්ත වැඩසටහනට මට ආරාධනා කිරීම ගැන මම හරි සතුටු වෙනවා. දැන් මම කලින් අහන්න හිටපු ප්‍රශ්නයයි අහනවද කියන දෙගිඩියව මට තියෙන ඔබ ඔහුගේ ගීත මුලින් ගැයුවා කියපුවම. ඔහු කැමැතිම, ඔබ කැමැතිම ගීතයක් අද කැමති නැද්ද මේ පූතණ්ඩියගේ හඬින් අහන්න? ඔබ කැමැතිම ගීත මොකක්ද? ඔච්චර කැමතිද? ඔව්. මම හරිම ආස, මම ප්‍රිය ගර්මිය අක්ක කිව්වාගේ එකක් කියලානේ හැම ගීතෙම ආසයි. ඔව්. මම හැබැයි ඒ අතට මම කැමති ගීතයක් තියෙනවා. ලිහිණින් රෑන පියාසලන්නේ.
හොඳයි අපි එසේ නම් ඊළඟට ගානක් කරන්නත් ඒ ගීතේ මම ඔබත් එක්කත් මට වචනක් කතා කරන්න වෙනවා රොෂත් එක්කත් මේ ඔබ අඩුවෙන් කතා කරන කෙනෙක්ද නැත්නම් වැඩියෙන් කතා කරන කෙනෙක්ද නෑ ඇත්තටම මම ගොඩාක් කතා කරන කෙනෙක් ගොඩාක් වැටසටහන් වලට දැන් මාස 6-7 ක ඉඳලාම කතා කරපු නිසා මම මේ වෙලාවේ මල්ලිට ඉඩ දීලා ඇත්තටම සද්දන කර හිටියා මල්ලි ලංකාවේ ඉන්න එක ගැන සතුටුයි නේ ගොඩක් ඔහොම සන්තෝසයි මොකද يعني අම්මගේ අපච්චිගේ ළඟ ඉන්නේ මම එතකොට හැම දෙයකටම දුවගෙන ගිය ඇත්තටම මම මොකද නංගි පොඩි අක්කා ඉන්නේ කොළඹ පිට නිසා ඉතින් මල්ලියාව කියන්නේ මට සෑහෙන හයියක් ඉතින් මල්ලි ඇවිල්ලා තව සති 3යි අදට හරියටම ඉතින් හරිම සන්තෝසයි ඇත්තටම මේ සහෝදරයෙක් වශයෙන් මම ඇත්තටම ආඩම්බර වෙනවා එහෙ තියෙන හැම දෙයක්ම දාලා යා ලංකාවට පැමිණීම පිළිබඳව මොකද ගොඩක් අය මේ කාලේ ඉන්නේ නැහනේ ඉතින් එයා හැම දෙයින් මාස්සලා මෙහෙ ඉන්නම පැමිණීම ගැන මම ගොඩක් සතුටු වෙනවා වගේම ආඩම්බර වෙනවා ඔබට කියලා ගීත හදා ගන්න හැම උනන්දුවක් තිබ්බේ නැද්ද නැත්නම් හදලා අපි දන්නේ නැතුව එහෙම නිර්මාණ වෙලා තියෙනවද නෑ මම ගීත කිහිපයක්ම නිර්මාණය කළා තියෙනවා නමුත් අර ඒවා ගොඩක් ප්‍රචාරණය කරන්න ඇත්තම ලොකු අවස්ථාවක් හම්බුනේ නැහැ මොකද මම පෞද්ගලික බැංකුවක වැඩ කරන්නේ ගොඩක් වැඩ තියෙන නිසා තවලුත් ගීතයක් නිර්මාණය කළා තියෙනවා ළඟදි මේක එළිදක් වන්නඳ හිතාගෙන ඉන්නවා හොඳයි ඒ ගීත අපිටත් ලැබෙන සලස්වන්න එතකොට ප්‍රචාරය කරන්න හරි පුළුවන්නේ අර කලින් චෝදනාත්මක කීපයක නේද ප්‍රචාරු නැ කෙනෙක් මේ ලක්ෂිත මේ දැන් ඔබ තාත්තගේ ගීත ඔබට මතකද ගීතයක් පටිගත කරා රූපගත කරා නුගේගොඩ වැලි පාක් එකේ ඔව් එතන සිහින විජිතේ ගීතය ඔබ තාත්තේනට කැමති වුණ නැ නේද අනේ සාමාන්‍ය බලන් දෙනකොට තාත්තා අපච්චි එදා ඇත්තටම ඇවිල්ලා මං කියන්න ඒක චින්තක අපේ චින්තක සහෝදර තමයි ඒකේ වීඩියෝ එක මේ කරේ මේ චින්තක අනුරුද්ධ මේ වැඩසටහනෙන් දැන් ඉන්නවා දැන් චින්තක අනුරුද්ධ ඩිරෙක්ටර් පුටි වාඩි වෙලා දැන් මේ ෂොට් එක මෙහෙම ගමු කියනකොට තව කෙනෙක් ඇවිල්ලා එහා පැත්තේ වාඩි වෙලා ඉන්නවලු රවුලකුත් දැන් තොප්පියකුත් දාගෙන දෙයත් කියනවලු අර ෂොට් එක ගමු නේද අපි මෙහෙම හොඳයි නේද කියලා චින්තක බැලුවලු කවුද මේ ඉන්නේ කියලා පුරුදු කටහඬක් ඇහෙනවලු බලපුවම ඔබේ පියා ප්‍රියාසූර සිනමාත්ම හොරෙන්ම ඇවිල්ලා වාඩි වෙලා මොකද පුතා දැක්කොත් පොඩ්ඩක් මේ හිත වෙනස් වෙයි කියලා හිතාගෙන කලබල වෙයි කියලා ඔස්සලාගෙන ආවේ හරියටම කන්නටි දාලා අවු කන්නාඩි දාලා සන්ග්ලාස් එක ඔස්සලාගෙන ඇවිල්ලා මේ වැඩේ බලා ඉඳලා වැඩේට උදව් කරලා තියෙනවා මම හරි මේ විනෝදකාමී පියේ අපිටත් මුණ ගැහිලා තියෙන ප්‍රසංගවලදී හරිම සුහදශීලී හරිම හොඳ ජේස්ටෙක් අපේ පූරෝජෙක් ඉතින් අපේ පිළිබඳව මතක් කරනවා අපි එහෙනම් දැන් ඔබේ ගීත ඉල්ලීම ඉෂ්ට කරන්න හදන මේ වෙලාවේ මන්දරම් වෙහි පොද වෙදින්න
වත් නුඹ නැතිනේ ලිහිනින් රැන පියා සලන්නේ මන්දරම් වෙහි පොද වැටෙන්නේ හිමි මනාලි පිට ගම් ගියාවේ විරසක නොවෙනු කියාලා විරසක නොවෙනු කියාලා සංසාරේ කොහේ හෝ ඉපදී මුණ ගැසීලා වෙන්නවන්න පෙරුම් තුරමු රත්තරන් මන්දරම් වෙහි පොද වැටෙන්නේ රුක් මල් හැන්දෑවේ පිපෙන්නේ සිහිනෙන් වත් නුඹ නැතිවෙන්නේ ලිහිනින් රැන පියා සලන්නේ මන්දරම් වෙහි පොද ගීතේ අපිට වෙනමම බට්නලා හඬක් ඇහුණා ජානක බෝගොඩ අපේ ප්‍රවීණ වාද්‍යවේදියා බොහොම ස්තුතියි හරි මිහිරට ඒ ගීතේ හඬ ගීතේ රසය වඩා තීව්‍ර කරලා අපිට ඇහුණේ ඒ බට්නලා වැවීමත් එක්ක මුල්ම ගීතේ රසම බොහොම ස්තුතියි සුදත් මහත්මයා ඇත්තටම දැන් අපි මේ දෙවනි පරපුර එක නෙමේ වැඩසටහන යන්නේ දෙවනි පරපුර පිළිබඳ අපි බොහොම කාලයක ඉඳලා ඇහ ගහගෙන ඉන්නේ අපිට පේන දේ තමයි මෙන්න මේක. ඒ කියන්නේ මේක මේ තාත්තලාට අම්මලාට වගේ පුතාලාට දුවලාට බැහැයි කියන එක නෙවෙයි මම මේ කියන්නේ. මෙතන තියෙන පොඩි රහසක්. මොකද දන්නවද? ඔබ කිව්වා නේද දුව මේ තාත්තා පුදුම කට්ටක් කෑවේ පුදුම දුකක් වින්දා මේ කියන කාරණාවට මේ තැනට එන්න කියලා. හරි? ඔන්න ඔය ටික මේ දෙවෙනි පරම්පරාවලට තුන්වෙනි පරම්පරාවලට හම්බ වෙන්නේ නැහනේ. අන්න ඒක නිසා ඔය හඬවල් වල තියෙනව නේද යම්කිසි විශේෂත්වයක්. ඒක තමයි අහුවෙන්නේ නැත්තේ. ඒක ගන්න බෑ. ඒ රේන්ජ් එකේ කියන්න පුළුවන්, ඒ වේරියේෂන්ස් කියන්න පුළුවන්. හැබැයි ඔවුන්ගේ මේ ලේ ධාතුව තුල තියෙනවා අර විඳි දුක් ගැහැට සියලු අත්දැකීම්. මේක නිසා ඔවුන් තුල තිබෙන රසයක් තිබෙනවා, ආත්මීය රසයක්. ඒ රසය මම දැක්කේ නැහැ කිසිම දෙවනි තුන්වෙනි පරපුරවල කිසි කෙනෙකුට අල්ලන්න පුළුවන් කියලා. ඒක තමයි මේකේ තියෙන රහස. හැබැයි ගී ඒ හැඩයට ගායනා කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඔබට නෙමෙයි කිසි කෙනෙකුට ඔය පියවරු අතික්‍රමණය කරන එක ලේසි වෙන්නේ නැහැ. හේතුව ඔබ සමාජගතව විඳින අත්දැකීම් තිබෙනවානේ. ඒ අත්දැකීම් කෑම බීම පවා මේ සියල්ලෙන් අපි වෙනස්. මගේ තාත්තට වඩා මම වෙනස්. ඔබ ඔබේ තාත්තට වඩා ඔබලා වෙනස්. මොකද හේතුව මේ සමාජයත් එක්ක ඔබට විඳින්න ලැබුණු අත්දැකීම්. අනිත් එක තමයි තාත්තලා අම්මලා විඳපු දුක්ගහට කරදර හිරිහැර එක්ක දරුවෙකුට පොඩ්ඩක්වත් විඳින්න දෙන්නේ නැතුව ඉඳීමේ පුදුමාකාර උවමනාවක් ආදරයක් තාත්ත කෙනෙක් විදිහට මම දකිනවා. ඒ නිසා මම හිතනවා ඔබට නොදැනෙන කොටසක් තියෙනවා ඒ තාත්තගේ හඬේ. මොකද අප්පච්චි කියලා තියෙනවා දැන් අප්පච්චිලව ඒ ගීත හතරක් නිකන් ඉස්සර නිකුත් කරන්න බෑ. දැන් අපිට ඕන සින්දුවක් කරලා දාන්න පුළුවන් YouTube එකේ.
එහෙම කරන්න බැහැ කියලා. මොකද ගුවන්විදුලි සංස්ථාවෙන් විතරයි ගායක ගායිකාවන් තේරුවේ. එතකොට ඒ ඇප්ලිකේෂන් එක ඇප්ලිකේෂන් ගොඩාක් අතරින් එකක් තේරුණාට පස්සේ ඉන්දියාවෙන් දෙන්නෙක් ඇවිල්ලා තිරයක් පිටිපස තියලා කියනවා හඬ තෝරන්නේ. ඒ කියන්නේ අප්පච්චිටගේ මූණ දිහා බලන්නේවත් නැහැ. ගුවන්විදුලි සංස්ථාවට ඇවිල්ලා ඒ ඇප්ලිකේෂන් තේරුණු අයගෙන් හඬ තෝරලා තමයි ඒ සමත් බී සමත් එහෙම දෙන්නේ. අප්පච්චි මොන දිලා තියෙන දීපාල් නාග් කියන මේ ಭಾರತೀಯ සංගීතඥයාගේ පරීක්ෂණයට තමයි දීපාල් නාග්. ඔව් බාත්කණ්ඩේ විශ්වවිද්‍යාලේ කෙනෙක් ඇවිල්ලා තියෙන. ඉතින් දුව කියන එක හරි. මොකද හේතුව මේ පරීක්ෂණයක් තියෙනකොට ඉතින් අපක්ෂපාතී වෙන්න එපා නේ. ඉතින් ඒක නිසා නොපෙනී අපිත් එහෙම තමයි පරීක්ෂණ වලට හිටියේ. නමුත් ඒ මෙහිදී තිබෙන්නේ ඒ කඩුළු ඔබ පැනලා නැහැ නේ. තාත්තා ඒ කාලේ අයට පරිණ තිබිච්ච කඩුළු ඒ අමාරුකම් ඒවා අත්විඳින්න අමාරුකම නිසා නොලැබීම නිසා අපට මගහැරෙන යම් පොඩි කොටසක් තියෙනවා. මොකද කියන්නේ සමිතිරි වැදගත්තර මන්ත අන්න ඒ කොටස තමයි ඔබ අල්ල ගන්නව නම් තව හොඳට තාත්තාගේ නිර්මාණ කිඳා බැහැලා බලන්න කොහොමද මේ සමහර තැන්වල ස්වර අංග ඔහුගේ හඬින් කියන්නේ සමහර තැන්වල අපි ඒකට කියන්නේ මේ මොඩියුලේෂන් කියලා කියන්නේ ස්වර කොහොමද මේ තැන් තැන්වල මේ අඩු වැඩි කරලා අරගෙන තියෙන ගුණය. අන්න ඒව තමයි අර ඇඟේ ලේ ධාතුවත් එක්ක ආධ්‍යාත්මයේ හදවතේ හැම මුළු රෝම කූපයක් ගානේ ඔවුන් තුළ ඇති වෙච්ච වෙනස. ඒ වෙනස අල්ලගන්න සෑහෙන අමාරුයි. ඒ අතරේ මට මතක් වෙනා මෙන්න මේක. තාත්තාගේ මේ ගායනයට සරසවි සම්මානය ලැබෙනවනේ. තාත්තනේ අප්පච්චිනේ නේද? අප්පච්චිට සරසවි සම්මානය ලැබෙනවා. සරසවි සම්මානය ලැබෙන්නේ ගායකයෝ 3 දෙනෙක් එකට ගියපු ගීයකට. ග්‍රේෂන් ආනන්ද, ඊළඟට මිලර් මලවරච්චි, ප්‍රියා සූර්යසේන 3 දෙනෙක් එක ගීයක් කියනවා. එක්කෙනෙකුට විතරක් සරසවි සම්මානය ලැබෙනවා. අනිත් දෙන තරහ වුණේ නැහැ. මං කැමති ඒ ගීයේ රේන්ජ් එකත් එක්ක ටිකක් අමාරුයි මේ උඟක් ඉහළ රේන්ජ් එක කියන්නේ. කැන්දන් යන්නම් රන්මල් මාලා දාලා 1984 සේන සමරසිංහන්ගේ ඈතින් ඈතට කියන චිත්‍රපටයට පොඩක් ගායනා කළොත් හොඳයි නේද? කැන්දන් යන්නම් රන්මල් මාලා දාලා கெந்தங் என்னங் ரன்மல் மலதலா பாயனாதருவே தருபலந்தா முத்துபலந்தா தருமுத்துவெல் பலந்தா கெந்தங் என்னங் ரன்மல் மலதலா බොහොම සූති. අපේ සනම් අවසන් අවස්ථාව ඔබ දෙදෙනාට බාර කරනවා. මේ අවස්ථාව පිළිබඳව, ඒ කියන්නේ මේ අපේ වැඩසටහන ගැන හොඳ කියා ගන්න නෙමෙයි, මං කියන්නේ මේ ඔහු පිළිබඳව කියවීමට ලක් කිරීම ගැන ඔබේ අදහසත්, ඒ වගේම මේ රාත්‍රිය මේ මොහොතේ ගුවන්විදුලි මැදිරියේ ඉන්න මේ ප්‍රේක්ෂකගාරයට වඩා ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකගාරයක් එළිය අපේ නරඹනවා. ප්‍රියා සූර්යසේන කියනක මතකය අපේ රටේ ශ්‍රාවකීන්ගේ ප්‍රේක්ෂකින්ගේ හදවත්වල සදාතනික ස්වර්ණ මුද්‍රාවක් වගේ තියෙන මතකයක්. ඒ අප්පච්චි ගැන මතක් කරමින් අපේ වැඩසටහන පිළිබඳව ඔබේ අදහස් කියන්න කැමැති. ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ගුවන්විදුලි සංස්ථාවටත් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවටත් ඇත්තටම අපිට මේ අවස්ථාව ලබා දුන්නට අප්පච්චි ගැන ඇගීමක් කරන්න. ඉතින් අප්පච්චිගේ ගමන පටන් ගත්තේ මෙතනින්. ඉතින් වසර 50කට අධික කාලයක, දශක 5කට අධික කාලයක් අප්පච්චි සංගීත ශාස්ත්‍රයේ සිටියා. ඒක එතන ඒ ගමන පටන් ගත්ත තැනට මටයි අක්කටයි ඇවිල්ලා, ඒ වගේම දැන් අද නංගිටත් ඇවිල්ලා අපේ ගමනත් ඒ වගේම සාර්ථක වෙන්න, හෝ ඊට ළඟින් යන්න විදිහට හරි සාර්ථක වෙන්න අද දවස ආරම්භයක් වේවා කියලා මට ප්‍රාර්ථනා කරන්න වෙනවා ඇත්තටම. ඉතින් අපි බලමු අනාගතේ කොහොමද වෙන්නේ කියලා. ඒ වගේම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා
මල්කාන්ති නන්දසිරි මෙතනියට මල්කාන්ති ආන්ටි අපිට එදා ඉඳලම පවුලට ගොඩාක් ළඟයි. ඉතින් අනුරාධක්කා ඒ වගේම සෝමසිරි අංකල් ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඔබ ත්‍රිත්වයටම මෙහෙට ආට. ඒ වගේම සියලුම දෙනාට මේකට සහභාගී වුණ අයට ස්තුතිවන්ත වෙනවා. අපේ අප්පච්චි වෙනුවෙන් සහ අපේ සම්පූර්ණ පවුල වෙනුවෙන් මම හිතන්නේ මල්ලි කියන්න ඕන හැමදේම කිව්වා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම ගුවන්විදුලි සංස්ථාවටත් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවටත් මටයි මල්ලිටයි එන්න කියලා වෙලා මේ අප්පච්චි වෙනුවෙන් මේ ගීත ගායනා කිරීමට අවස්ථාව ලබා දුන්නට. ඒ වගේම පැමිණි සියලු දෙනාටම විශේෂයෙන්ම සෝමසිරි අංකල්ටයි මල්කාන්ති ආන්ටිටයි ඒ වගේම අපේ මේ සුගත් මහත්මයාට මේ විශේෂයෙන්ම මේ වැඩසටහන ඉතාම ලස්සනට මෙහෙයුවට බොහොමස්ම ස්තුතියි ඔබට. අප්පච්චිගේ සින්දු ගණනාවක් ලෑස්ති වෙලා ඇවිල්ලා මෙතන වාදනය කරාට. ඉතින් සුදත් අමරසිංහ මහත්මයාට වගේම සියලු දෙනාටමත් ඒ වගේම මහි අයියටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. වාදක කණ්ඩායම සියලු දෙනාටම මේ තිලින තුෂාර ඇතුළු සියලු දෙනාටම මේ ස්තුතිවන්ත වෙනවා. වගේම අපේ ආරාධනාව පිළිගෙන පැමිණි සියලුම ආරාධිත අමුත්තන්ට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අප්පච්චි වෙනුවෙන් තමයි ඔබ සෑම දෙනාම පැමිණියේ. ඉතින් ඒකට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. අපේ සෙනම මතක සැමරුමක් ඔබට සරසා දෙන්න සූදානම් වන්නේ. මම ආරාධනා කරනවා ජාතික රූපවාහිනී සංගීතංශයේ ප්‍රධානී සහකාර අධ්‍යක්ෂ සුමිත් සී දිසානායක මහත්මයාට, ඒ වගේම තමර මැතිනි ඔබතුමියට. රැවදුන් ගී සහ දෙවන පරම්පරාවේ ගැයුම් වැයුම් පිළිබඳව ඔබට දැන් මොකද හිතෙන්නේ? ඇත්තටම දෙවෙනි පරම්පරාව කියපුවම මට හරි සතුටක් දැනෙනවා. සමහර වෙලාවට අපි හිතන්නේ ඊළඟ පරම්පරාව අර පරම්පරාව තරම් දියුණු නැද්ද කියලා. නමුත් දැන් ඔබලා හැම දිනෙකම මම හිතන්නේ ඇවිදින් මෙතෙන්ට ඉන්නේ මට දැනුණු විදිහට ප්‍රියා සූර්යසේන වගේ පුතා සිං කරනවාද කියලා බලන්න. ඇත්තටම හැම කෙනාටම දෙමෝපියන්ගේ හඬවල් පිහිටෙනවා. නමුත් සංගීතයත් එක්ක ඒ කියන්නේ ඒ සරස්ථාන හරියට ස්තුති නිවැරදිව ගයන්න පුළුවන් නම් තමයි අපි දෙවනි පරම්පරාවේ හොඳ ගායකයෙක් කියලා සැලකන්නේ. ඇත්තටම ලංකාවේ හැම ගායකයන්ගෙම දරුවන්ට එහෙම සිං කරන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. නමුත් මෙතෙන්ට ආපු සමහර අයගේ දරුවන්ට එහෙම පුළුවන්. ඒ වගේ මම අද සතුටු වෙනවා ලක්ෂිතටයි ඉරෝෂටයි අපි ඔබ සියලු දෙනා බලාපොරොත්තුණු හඬ මේ අතර තියෙනවා. ඒ වගේම ගැයුමත් මේ අතර තියෙනවා. ඉතින් මම හිතනවා මා එක්ක එකග වෙනවා ඇති කියලා. ඉතින් අපි හොයාගෙන යන්නේ දෙවනි පරම්පරාවේ හැම කෙනාම නෙමේ ගයන්න පුළුවන් අය. ස්තුතියි. බොහොම සුදු. අපි එසේනම් වැඩසටහන නිමවටපත් කරන්න සූදානම් වන්නේ. බොහොම ස්තුතියි පැමිණ හැම දිනාටම තමර මැතිනිය බොහොම ස්තුතියි. ඒ වගේම අපේ ප්‍රවීණ කලාකරුවන්ට බොහොම ස්තුතියි. ડોક્ટર ලක්ෂිත බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබ. ඒ වගේම රෝෂ බොහොම ස්තුතියි ඔබටත්. සත් සමරසිංහ මහත්මයාට බොහොම ස්තුතියි. අපේ වාද්‍ය බඳටත් වාද්‍ය බෘන්දයටත් ස්තුතිවන්ත වෙමින් අපි වැඩසටහන් නිමවටපත් කරනවා මේ මිහිරැති ගීතෙන්. Thank you.
කඩ ගල පුර පොදා හඳ මෙනි මේ මුතු මෙනි කේලා Seria